දර නෛරානික ශ්‍රී සද්ධර්මයට අරිමහා සංගරත්නයට මගේ උතුම්මෝ නමස්කාරය වේවා අයිබවන් අප ශාස්ත්‍රවරයණන් වහන්සේ වූ තතාගත කෞතුම සම්මා සම්බුදුරජාන් වහන්සේ උදෙසා අචලමහා ශ්‍රද්ධා සිතතතිබ අප කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේගේ ශ්‍රීමුවෙන් දේශනා කළ ශ්‍රිසද්ධර්මය ශ්‍රෝණය කරන්නටයි දැන්නුබ සනසුරාදා සිත්න තසපුෙන් සෝදානම් වසිටින්නේ. එසේනම් උතුම සද්ධර්මය දේශනා කරන්නට වැඩමවා වදාල මහස්සංගරත්නය අපේ නමස්කාරපූරකව පිළිගනු ලබනව පාධාභිවන්ධනෙන් අආරධනා කරනවා සෙනසුරාදා සිතනෙ තසපුයේ දේශකැනැන් වහන්සේට බෞන් පැලැස්ස නිර්මාත්‍රෘ අවසරයි වන්ධනී පෝජනීය වල්පොල ගෝතම ස්වාමින් වහන්සේට සනසුරාදා සිත්නෙ අසපු ධර්මානු ශාසනාව පවත්තාන්නට අවසරයි ස්වාමින් වහන්ස සාධූ සාධ සාධෝ සමන්තා චක්කවා ලසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්මසවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්ත නමෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සාදුසා ගරුතර මහා සංගරත්නින් අවසරහි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා සිත්නි තස පුවට දායයිකත්වෙන් එකතු වෙනවා. පානදුර නල්ලුරුව බොධිරක්කාරාම පාරේ රණවිරු සම්පත්සිිල්වා මාවතේ නොම්ඹර දාසේ නිවසේ පදිංචි A දීපකා සමන්ති මහත්න ඇතුළු එස් සියලුම දූදරු පිරිස විසින්. තඇත්තන් හැම දෙනාගීමම සියලුම සප්‍රාර්ථන සපල වෙන්න කිය ලිම මෙ සිති ශිරවාද කරන. පින්වත්න්නේ අද දවසේ මේ සිත්නේ තසපුුව තුළ ඔබ හැම දෙනෙක්ම උදාවෙච්ච දෙදස් විසිතුනවර්ෂය ශ්‍රවණය කරන පළමු දේශනාව. සිටන තසපුවට මේ මොහුතේ සවන් දෙන පින් ඇති ඔබ හැම දෙනාටම මේ උදාවෙච්ච වර්ෂය ඔබේ ජීවිතේ බොහු කුසල් වැඩෙන පින් රැස්සෙන. පුුණ්‍යවන්තූ භාග්‍යවන්තූ වර්ෂයක් විදිහට ඔබට කල්්‍යානමිත්‍රයන්ගේ ආශ්‍රය නිශ්‍රය වෙන්නට ඔබට නිතරම ධර්මයෙන් අවාධානු ශාසනා ලැබෙන ඔබේ ධර්මමාර්ග ඔබ පෙවරෙන් පෙවර ඉදිරියටම යන භාග්‍යවන්ත වර්ෂයක් බවට පත්වෙන්න්න කියලා අපි හදවතින්ම ආශිරවාද කරනවා. එවෙනුවෙන් පින්වත්න්නේ ඔබට මග කියාදන එම් නාලිකාව ඔබේ ජීවිතයට මේ වර්ෂය පුරාමත් පසුගේ වර්ෂෝල ඔබට බොහෝ කුසල් එක්්‍රාස් එකරාසි කරල දුන්න වගේ මේ වර්ෂයත් ඔබේ ජීවිතයට බොහෝ කුසලේ නොබෝ පුරවාවී ඔබ නිකමට හැරල බලන්න පසුගේ වර්ශයෙන් නෙත් FFම් ගුවන් විදලිය තුළින් ඔබ ඔබේ ජීවිතයට එකතු කරගත්ත පොන්න ධර්මයන් කොපමන ඇද ඔබේ ජීවිතය එකතු වෙච් වැඩිච් ඔබ කොච්චර කුසල් රැස් කරගන්න නද්ද පින්ුවත්න අපේ මේ ජීවිතය තුළත් පරලොව ජීවිතයටත් නිවන පිණිසත් උපකාරි වෙන මහාභාග්‍යයක් මේ ධර්මය ශ්‍රවණය කරමින් රැස්කරගෙන තියෙනවා මේ තාග්‍යවඋප කාලය තුළ දෙ අපි හැමෝටම මේ ගතවෙන හැ මොහොතක්ම පින්වාත්න ඔබේ ජීවිතයට යහපත උදාකරන භාග්‍ය උදා කරන ජීවිතයේ ධර්ම අවබෝධය නොබව වෙනස් කරන පින් ඇති නිවන් මඟට උපකාරී කරන ජීවිතයක් බවට පත්වෙලා ගෙවෙන හුස්ම පොද නාස්ති නොවෙන්න අපි පින්වත් අවබෝධයෙන් ජීවිතය ගත කරම කියන අධිස්ථානය ඇති කරගම් මේ උදාවෙච්ච වර්ෂය තුළ පිදන්න දෙදස් විසි දෙක වර්ෂය තුළ විින්ද අපපමණ පීඩන විින්ද බොහෝ දුක්කම් කටලු එයාද හැම දුකක්ම ඔබට මේ වසර තුළ අවබෝධයෙන්ම පින්වත්නී දකින්න අප ආරාධනා කරනවා දුකතියන අවබෝධ කරන්න භාගතුන් වහන්සේගේ ධර්මයට ලංවෙන කෙනා දුක අවබෝධ කරනු ඒ දුකා අවබෝධ කරන්න මග කියලදන කල්‍යාන මිත්‍රයන්ගේ ඇසුර පින්වාත්නී ඔබේ ජීවිතව වෙනස් කරන ප්‍රධානම සාධක කියලා මතකතියා ගන්න ඔබට ධර්මයෙන් මඟ පෙන්වා දෙන පින්වන්ත ස්වාමින් වහන්සේලාගේ ඇසුර මේ වර්ෂය තුළ ලැබෙන්න්න පින්වාත්නී ඔබට අ අපූරු මාර්ගය පෙන්වාදීමක් සිද්ධ කරන වටිනා දේශනයක් අපි මේ වෙලාවේ තෝරගත්ත කතා කරන්න මේ සෝත්‍රයේ නම උදායි සූත්‍රය උදායි සූත්‍රය කියල කියන්නේ අංගුත්තර නිකාය පින්ුවත්න්නේ සඳහන් වෙනවා ච නිපාති කාරණප පහගාන තියන අංගොතරණකායේ පංචක නිපාතයේ සද්ධම්ම වගගයට අයිති උදායි සූත්‍රයයි අපි මේ වෙලාව ඔබට කියල දෙන්නේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ විසේෂ හේතුවක් ඇතුව දේශනා කරපු දේශනයක් ඇත්තටම මේ දේශන මේ කාලේ අපි කතා කළ යුත්තුම කරුණු ටිකක් තියෙන සූත්‍රයක්. ඔඇත්තො හිතන්න පින්වත්න්නේ. සාමාන්‍යෙන් බුදු කෙනෙක් හැමතිස්සේම ය කාරණයක් දේශනා කරනවා නං. ඒ කාරණය නිදංකරගන්න මතකේ තබාගන්න වටිනවා උහසගේ බුදුමුවීම් පිටවෙන හැම කරුණක්ම. එක කාරණයක් වත් අපට අප ආශ්නය කියලා අතෑර්ලදාන්න කිසිම හේතුවක් තියන එකඳද වච්නයක් වත් නෑ පෙන්වී ඒ තරම්ම මේ සද්ධර්මය භාග්‍යතුන් වහන්සේකි මොවින් පිටවුන හැම්ම වච්චනයක්ම අරථය පිණිස හේතුවෙනවා මේ සූත්‍රයක් ඒේ වගේ තමා ඔබ දන්න අපි සිත්නත්තාසපු එද්දී සමහර සෝත්‍ර ඒ කාලයට උපකාරි වෙන විදිහට තෝරා ගන්නවා කියලා යදවස අපි කතා කරන්නේ මෙන්න මේ කියන උදායි සූත්‍රයේ ඒත් මේ කාලෙට ගැලපෙනෙක්තරා හේතුවක් නිසා අපි මේ සූත්‍රය සඳහන් වෙන්නේ මොකක්ද කියන එක ගැන ඔබට මුලද කියන්නේෙ නෑ හැබැ ඔබට එක්ක දෙයක් කියනවා මුළු නිවන් මගමති පිහිටන්න පින්වත්න කල්ල්‍යානමිත්‍රයගේ ඇසුරමත එක නිවන් මග වැඩෙන්න්න කල්්‍යාන මිත්‍රයගේ ඇසුරතමයි ප්‍රදධාන සාධක. ඔබේ දුගතියෙන් ඔබ නිදහස්සන්න සුගතිය කරා ඔබට යොමුවෙන්න තියන ප්‍රධාන සාහධක කල්්‍යානමිත්‍ර ශ්‍රය. කල්්‍යාන මිත්‍රය ගැන කවුද හැබැ ඔබට දහම්මග කියල දෙනවා. එකන කල්්‍යානමිත්‍ර ආශ්‍රය තුළින් ලැබෙන දේතමයි සද්ධර්මස්ශ්‍රවනි. පරතෝච ගෝස බාහිරින් ධර්මය අහන්ඩ ලැබෙන්නේ කල්්‍යයානමිත්‍රයකින් එතකොට ධර්මය අහන්න ලැබෙන කල්්‍යානමිත්‍රයා ඒ ධර්මය ඔබට කියල දෙන්න ඕෙ මොන විද්දිහට්ටද කියන එක විසේසින් ඔබ දැනන් ඉන්න ඕනේ ධර්ම දේශකයන් වහන්සේ නම ඇසුරු කරන එක මේ කාලේ අමාරුුණෑ ඔබ දන්න බුද්ධ කාල නම් පින්වත්න්නේ මන් වහසේලා ඇසුරු කරන්න ධර්ම දේශකයන් වහන්සේලා හොයාගෙන යන්න මිනිස්සුන්ට ඒ වෙනුවෙන්ම කාලෙ කැපකරගෙන යන්න වෙනඕනේ දැන් අපි කල්පනාකරොත් සාමාන්‍යයෙන් එදා පින්වත්න රාත්තරී ඔබට මෙහෙම හිතු නොත්තේම මට දේශනයක් අහන්න ඕනි කියලා අදනං YouTubeබ එකට ගියා කයටද එක්වල හද දොළහද එකද දෙකද තුනද කීයටද හිතිච්ච ගමන් ඔබට පුළුවන් යුබ එකට ගියා ධර්ම දේශයක් කහන්න පුළුවන් හැබැයි හිතන්න ඔය අවස්ථාව තිබ්බදේදා ඉදා ශ්‍රාවකයන්ට අනේ මට මේ වෙලා ධර්ම දේශනයක් කහන්න තිබ්බනන් කියලා හිතුනට ස්වාමින්හන්සේලා ඇසුරු කරන්න පුළුවන් වෙලාවලතිනවා බැරි වෙලාවල්තිේරු. ට රෑ දොහට එකට හිතුනොත් එහෙ බනක්ක කහන්න ඕන කියලා ඔබ කොහැරරි ආරාමිකට දුවගෙන ගිහිලා ඉදා ඔබ හිටිය අනම් පින්වා හාමුදුරු කෙනෙක් මුණ ගැහිලලා සැන් අහස නමක්කින් දධර්ම දශනය කහන්න බෑනනෙ එතකොට ඇත්තර්ම මේ කාලේ එහෙම බැලුවට පස්සේ හැම පැත්තෙන්ම ධර්මය මොන ගැහෙන කල්්‍යාන මි්‍රු ඇසුරු කරන්න තියෙන පරිසරය පහසු වෙලා තියෙනවා අද අපිට එක් තැනකදලා සජීවී දේශනයක් මේ විදිහට ගොුවන් ඉදුලි මාධ්‍යයක් ුස්සේ අන්තර්ජාල පහසුකම් නැති නිවසකටනත් එේ මනූපහා අනුහතරයි දසමට ඔස්සේ ඕනම තැනකට මේ වෙලාව ඇතුළේ රට පුරාම ධර්මය ඇහෙනෝ. එවගේ අන්තර්ජාලය හරහා ලෝකෙ පුරාම මෙ මොහොතේ සජීවීව නිතෙෆෙම් අහනෝ දැම් මේ දේශනිින් මම සිද්ධ කරන්නේ මේ වෙලායි බම්බල විටියේ ප්‍රධාන පාලක මැදිරී ඉඳලා සජීවීව එතකොට මේ මුොහොති මේ දේශනය අහනු ඇති දකුණු පලාත ඇත්තු ඌුව පලාති සබර්ගමු පලාාති වයම්ඹ පලාති උත්තුරු මැදපලාති මධ්‍යම් පලාති ඇගෙන හර පලාත උතුරු පලාාත වුණත් අපිට ඔය සමහරලාටි වවනියාව පැත්තිේ සිංහල ගම්මානට ගාට පස්ේ තෙ මහන ශ්‍රාවක අපිට ඕනොතරමග හෙලන නිසා පැහදිලි උතුරු පලාාතය තිනවා. මෙහැම පලාතකම ධර්මය හනයින්න එතකොට මේ මොහොතේ මේ පවත්වන දේශනයටමිච්චර පහසුකන් නොතිබුණනම් ඒය එන්නද මේ මොහොතෙ මෙතෙන්ට ඒ රට පුරා ඉන්නයි මේ වෙලා මෙතන්ට එකතු වෙලා බණටිකහන්නද පින්වත්න්නේ හරියට නිකං අපි ඔබේ ගෙදරට වැඩිය වගේ සහලට මිනිස්ස අපට ඒ වචන කියලා තියෙන සහිහන්ස බහන්සිේ අප අපි අපේ ගෙදරට හැම සතියම දවසක් වඩි නවා කියලා ඒයි අපි හෙම ගෙදරට වඩිනවා කියන ගෞරබෙන් ඔවුන් පෙන්වත්න්නේ ඒ සෙනහසේ ගෞරව අපි දක්වුවන සහර වෙලාවට බණටිකහලිවෙරල වන්දිනෝ ළඟඉන්නවා කියලා හිතලා එවන් මෝඩකන්නෙමිය හදවත ඇතිවෙනේ ගෞරවය ඒ ප්‍රසාදේ තුළ ඔවන්ට පිනක් රැස්වනෝ ලෝකයා හිනාවේ හැබැ වුන්ට පින රැස්්වනෝ හිනාවෙන මනුෂ්‍යයටකි අකුසලෙත් ඒ විදියම තමයි එවට විපාකතියනවා. පංවත්නේ මෙච්චර ධර්මි සුලබ වෙන එක හොඳයි හැබැයි කල් අනුමිත්‍රෙක් ඇසුරු කරන්න. මේ විදිහට ගොඩාක් සමීපවෙච්ච පහසුකම් දියුණුවෙච්ච යුගයක් කියන්නේ තව පැත්තකින් ලොකු අනතුරුකුත්තේර. ධර්මවාදියක් සහ අධර්මවාදයෙක් විංකරගන්න ඔබට ඒක සමහර විට පින්වත්න්නේ ඔ හොඳට ර්මය තුළම ව්‍යයක්ක්ත වුණුත් විතරක් ඔබට පුළුව නැත්තන් ඔබ ධර්මය විදිහට අධර්මයට අහු එන්න පුළුවන්. විනය කියලා අවිනයට අහු එන්න පුළුවන්. අවිනය කියලා විනය අතහර ඉන්න පුළුවන්. අධර්මය කියලා ඔබ ධර්මය අතාර ඉන්න පුළුවන්. කල යනමිත්‍රයේ ඇසුරු කරන්න සම්පූර්ණ පරිසරයේ පහසු වනාට කලයනමිත්‍රය හොයාගන්න එක හිට පස්සේ අමාරුව. ද හැම ැනම් ඔබට ධර්රමය ආන් පරිසරය තියනෝ අන්තර ජාලට ගයාාට පස ඕන තරං විධ සහන්සලගගේ දේශ නහැනවා ඒක සන්නසලයි ඒක විදිහට තමන්ගේ මති මතාන්තර්‍ර ප්‍රකාශ කරනවා සමහර වෙලාට පින්වත්නී ධර්ම කරුණු කොච්චට දැනගතයා දෘෂ්ටිය පිරිසිදු නැත්තම් ප්‍රශ්නයක් ඒ හින්දා ධර්ම දේශකයන් වහන්සේලා ඉතාම වල්ප පිරිසක් ධර්මය විදිහට කියා දෙෙන අධරමයෙන් බෙහැර කරලා කරුණු පිරිසිඳූ පිළිවෙලකට ධර්මය ධර්මය විදියට විනේ විනේවිදියට කියා දෙන ඉතාම පින්වාන්ත සන්හසල සල්ප පිරිසක්කිනවා. ඒ ස්වාමින්හන්සේලා අතරේ ඇතැම් ස්වාමන්හන්සේ අපි මේ දවස්වොල දකිනවා. ධර්මය ධර්මය විදියට පිළිවෙලකට පිරිසිදුවට කියා දෙමින් එන ගමනෙද. උන්නහන්සේලාගේ ඒ ධර්මදූත සේවාවට තමන් වහන්සේලා තුළම තියෙන දෘෂ්ටි අඩුපාඩුකක් නිසා. ඇතැම්මිට පින්වාති තමන් ධර්මය කියාදන්නෙ තෝරගත්ත මාර්ගය බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසිඳු මාර්ගයට බලපෑමක් කරන ශ්‍රාවකයාගේ හිත සංසුම් කරන නිවන මග මිසක්. එ හි තවස්සන මාර්ගයක් ධර්මය තුළ නැති බවන් වහන්සල ටමත කළ සහලට ධර්මය නාමෙන් ඇතැම්මට ්‍රතිඵල නෙමේ අවසාන අපිට දකින ලැබෙන්නේ මිනිස්සු ඇවිසිලා අහන් නිෙධර්මය හැබැයි ඇවිස්සිලා ඒ නිසා තමයි මෑත කාලේ ඔය ඔවබ දන්න පහුගේ දවසල දිග රඇවුලත්තියන අර කතන්දරසිී යකිෙනෙක් වගේ දිගර ඇවුලත්තියන මහත් එක්ව දළදා වහන්සට අපහස කරා කියලා අතඩන් ගොට ගත්ත අපේ ජනවාරි පළවෙද ලබන දෙෙම්බර්ති එක්වඳද රාත්‍රිය මෙවාර්ෂයට ආශිවාද කරමින් කරපු ධර්ම දේශනාවදී ඔය ගැනට කතා කරවබට මතකඇති දළදා වහන්සේට ලබ් 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 කියල කිව කිය ල කිව්වා සමහල්ලාට එදා ඒ ගැන දැනවත් එච්ච නැති අය පසුගේ දවසලේ පුද්ගලය අත්ත ඩම් ගොට ගන්න කොට දකිින් නැති තැ එවැනි පුද්ගලයන් පවාපින්වාත්ී ඔය තරම් ආවේග සීල්ලී වෙනේක පිටි පස්සේ මේ ධර්මවාදී ඇතැම් භික්‍ෂුන් හන්සේලාගේම දේශන පවත්වන්න තෝරාගත්ත ක්‍රමවේද බලපෑමක් වෙච්ච බව අපේ පිළිගන්න ඕනේ. ඒ නිසා කල්යාන මිත්‍රයෙක් වුණහම මේ ධර්මය කියාදේනු මොනවිදියට දෙ කියලා බුදුරජන්න හරි පුද්දුම විදිට ලස්සට විස්තර කරල දුන්නු වටන සූත්‍රයක් තියෙනනුම් ඒ සූත්‍රය තමයි මේ උදායි සෝත්‍රය. ඒවන් මේ සුතන් ඒකන් සමයන් බගව කෝසම්බියන් විහරති ගෝසිතාරාමේ. කොසබැනුවර ගෝසිතා රාමේදී තමයි බුදුරජාණන් වහන්සේ දවස්සල වැඩ ඉඳල තියෙන්නේ එදකොට මේ උදායි කියන ස්වාමීින් වහන්සේ ගිහි පිරිසකට විශාලගිහි පිරිසකට ඔය දවස්සල ධර්මය කියා දෙනවා ආනන්ද ස්වාමින් වහන්සේ මේක දැකලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ල කියනවා ස්වාමීණී ආයස්මා බන්තය උදායි මහතියා ගිහි පරිසාය පරිුත්තුෝ දම්මන් දේශේති සාමිනිමේ උදායි භික්‍ෂුව මෙහෙම ධර්ම දේශනාවක් සිද්ධ කරවිින් ඉන්න මේවෙලාවෙ කියලා. ඔන්න බලන්න පෙන්වත්න්නේ මේ ලෝකෙ ධර්ම දේශකයන් වහන්සේ නොමකට ධර්මය කියා දෙෙනවා කියන එක ධර්ම කරුණුටිකක් දැනගත්ත පමණින්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක ඔබට මං මේ කියා දෙෙන උදායි සූත්‍රයෙන් අද දවසේ තේරුම් ගන්න පුුවන්වෙේ. දරම්ම කරුණු දැන ගන කතිකත්වය තිබුණ පමණින් දේශකෙන් අහසනමක් වන්න බෑ. ඒකට ලොකු සුදුසුකන්්ටිකක් තියෙනන සැපරෙන. ඔබ හලති දුටුගමමුන් රජතුමාට දවසක් හිතෙන පින්වාන්නේ බන කියන්න. රජ්ජරු. ධර්ම දේශනාවක් සිද කරන්න පටන්ගන්නවා. ඔය දේශනය සිදුකරන්න උන්වහන්සේලා වැඩහිටපුේ රහතන් වහන්සේල හිටපු කාලේ දුටුගැමුණන් රජතුමා උත්සාහ කරම්න්න අදත් තිඉන්නවා එකක රජවරු දුටුගම රජතුමාාව ආද ඉන්න බෞද්ධ මේනිියයා තියන පාලකෝ වගේ කියන්ඩ බැහැ අපිට දුටුගැමුණ රජතුමා දිහත් අද මිනිස්සු සමහරලාට මේ වර්තමානඉන්න හොකම් මැරකම් කරන දේශපාලකන්ගේගෙහි බලන්න පුරදු වෙලා තියෙනවා. දුටුගැම රජත්තුමා කරපු සියලු කටයුතු බුදුරජන් වහන්සේ ධර්මය කෙරේ අප ප්‍රමාණ ගෞරවයක් ඇතු රහතන් වහන්සේ ඇසුරුරෙන සිද්ධ කරේ යද ඉන්න ඇත් රහතන් වහන්සේල කියාගත්ත ඇසුරු කරනවා. හැබැයි අපි බලන්න ඕනේ මේ ධර්මය කියා දෙන එක එහෙම රජ කෙනෙකුටනත් පොතක් කියවල පුටුවක වාඩි වෙලා ක් එකක තුකරගෙන කියන්න පුළුවන් ලේසියක්ද රජරුව තේරුම් ගන්න රට පාලිරනකි ටොඩා ලේසි කියලා ධර්මය කියන්න කියල්ලා. ඒ පෙන්ත් මේ වෙවුලන්න පටන්හ නෙමෙයි. ධර්මය දැනුමකට එහාගිය අවබෝධයක් තුළින් එන්න ඕන දෙයක් මේක දේශනා කරද්දි කියන එක එතුමා තේරුම් ගත්තා. අපි වැඩි කටතා නැතුව බලමු බුදුරජාණන් වහන්සේ ආනන්ද සන්නසට කියනවා නකෝ ආනන්ද සුකරං පරේසන් දම්මන් දේසේතුන් ආනන්ද ධරමය දේශනා කරන එක න සුකරං ලේසි නෑ සුරම් පරේසන් දම්මන් දේශේතුන්. ද අනුන්ට ධර්මය කියල දෙෙනවා කියෙ එක ලේසි වැඩක් නෙමේ ආනන්ද. පරේසං ආනන්ද දම්ම දේශන්තේන පංච ධම්මේ අජ්ජත්තං උපට්ට පෙත්වා දම්මෝ දේසේ තබ්බු කාරණා පහක් උපද්දගෙන තමයි ආනන්ද අනුන්ට ධර්මය කියා දෙනවනම් කියා දෙන්න ඕනේ අධ්‍යාත්මික උපද්දගත්ත කාරණා පහත්තියනෝ. මේ කාරණා පහා තමාතුළ උපද්දගෙන තමයි අනුන්ට ධර්මය කියා දෙන්න ඕනේ. ධර්ම දේශකයන් වහන්සේ නමක් විදිහට ඔබට ධර්මය ඇහෙනවාද එදේශනා තුළපින්වත්න? මේ කාරණා පහේ ඇතැම් කාරණ උන්හන්සි තුළ තියෙනවද නැදක ඔබට එකපාට බලන්න බැරියව තියෙනවා හැබැ ඇතැම් විශේෂ කරුණු තියනවා මේ අනිවාරයෙන් ඔබ බැලිය යුතුම මොකද නැත්තම් ඔබ විනාසයනෝ පින්වාන්නේ අද අපි මේ සියල්ල පිළිවෙලට කතා කරුම් ඉස්සල බලමු උමනවාදම කාරණ පහා අනුපුබ්බි කතන් කතෙස්සා මීති පරේසං දම්මෝ දේශේ තබ්බෝ ඒ ඇන පින්වාත්න මේ ධර්මය අනුන්ට කියා දෙනකොට පිළිවෙලකට එක කියල දෙන්න ඕනේ එහෙ මෙහහි කෑලි ඇහි දෙලක කරන්න බෑ මේ අනු පිළිවෙලකට කියා දෙන්න ඕේ ධර්මය කියා දෙනකොට ඒ ගැන වඩම කතා කළ යුතු කරුණ අපි සල කරුණු පහවබට කියාදීල ඉන්නම් දෙවනි කරුණු පින්ුවත්න්නේ. පරියාය දස්සාවි කතං කතෙස්සාමීති පරේසං දහම්මෝ දේශේ තබ්බෝ. කරුණු දක්වමින් මේ දහම් කතාව අන්‍යන්ට කියල දෙනවයි කියලා ධර්ම දේදේකගයන් වහන්සේ තේරුම් අරගන්න ඕනෙක්.හරයට එක පරියාය ඒ කාරණ මේ නිකන් ධර්ම කරුණ නෙම එක විත්තාරයන පරේසන් දම්මන් දේශය ති විස්තර වසයෙන් කරුණු දක්වන්න ඕනේ එදේශනාව ඇතුළේ එළඟට වටිනාම කරුණු ටිකත් තියෙනවා අනුද්ධයතන් පටිච්ච කතන් කතෙස්සාමීති පරේං දම්මෝදේසේ තබ්බු අනුකම්පාව උපදවගෙන දහම් කතාව කරනවයි කියන අන්‍යන් කෙරහි ධර්මය දේශනා කර දයේ දේශනාව ශ්‍රවණය කරනණය කෙරහි කරුණාව අනුකම්පාව උපද්ධගෙනම ඒ දේශනය සිද්ධ කළ යුතුයි දේශකැන් වහන්සේ. එදාමනිතුන්ගැනි කරුණ. ඊළඟට පින්වාත්න්නේ නා ආමිසන්තරෝ කතංකතෙස්සාමීති පරේසං ධම්මෝ දේසේ තබ්බෝ. ලාබ සත්කාර කීර්ති ප්‍රසංසාදී ආමිෂයන් අපේක්ෂා කරන් නැතුව ධර්මය කියා දෙනුවායි කියලා එවැනි හික්මීමකින් අන්නන්ට ධර්ම දේශනා කරන්න ඕන දේශකයන් වහන්සේ. ඊළඟට අත්තානංච පරංච අනුපහච්ච කතන් කතෙස්සාමීති පරේසං ධම්මෝදේශය තබ්බෝ. තමන් එක්ක අනිත් අය, ගැටන විදදිහට දේශන නොකර තමනු තනිත්ත ඇත් අතර ගැටීම් ඇති නොවෙන විදිහට ඒ දේශනාව සිද්ධ කරන්නට ඕනි කියලා දේශකයන් වහන්සේ අනිවාරයෙන් හික්වෙන්න ඕනේ. මෙන්න මේ කාරණා පහ පංවාත්න ධර්ම දේශකයන් වහන්සේ තුළ විද්‍යාමාන වෙන්න ඕන මේ කරුණු කුණු පහ පේෙන්න්න තියෙන් ඕන මේ කාරනාවල ඇතැම් කරන දැ අපිේතුම් ලාබ සත්කාර කීරිති ප්‍රශංසාාවලට ගිජවෙලා උන්හස ඒ වෙනුවෙන් මේ දේශනය කරනදක ලබට එක පාට් එක පේ නෑ හැ උහසේ කල් කෙරියාවත් එකක ඔබට එක හොයන්න පුුවන් හැබැයි කල්්‍යයානම මෙිතරේ කුණාට පස්සේ පංවාත්නී අවංකෝ මේ කාරණා පහ නැත්තං ඒ දේශනාව ඇත්තටම පිරිසිදු නෑඒ දේශනය අපිරිසිදුයි අපිරිසිදු දේශනයක් බේ හිතට ලැබුණ කියලා ඔබේ හිත පිරිසිදුුව වෙන්නේ ධර්මය පිරිසිදුුයි හැබැයි ධර්මය දේශනා කරදදී දේශකයන් වහන්ස එකක පිරිසිඳුව කරන්න ඔබ හිතන්න පින්වත්න්නේ ඔබේ කුසගන්න නිවන්න බුදුරජන්හස දී ලාතින ඔබ හොඳ පිරිසිදුු කෑමක් හැබයි කෑමටික ඔබට පිළිගන්වන කෙනා ධර්ම දේශකයන් වහන්සේ උන්වහන්සේට ඒක වයල පිහ සිදුව සකස්කල්ල බ පිසිදුව පිගන්වීම මක්කරන ොහ සමානයි න්හන්සේ එදීල තියෙන පිරිසිදුව ආහාරටික එතකට එක උයාගන්නකොටත් එක පිරිසිදුව පිළිවෙලකට උයාගණ්ඩෝනි ඒවගේ තමයි තමන් ඒ අවබෝධ කරගන්නකට පින්වාත්න තමන් ඒ පිරිසිදුව අවබෝධය ලබාගන්නනනි ධර්මය තුළ ඒ පිරිසිදුව ගත් අවබෝධය ඔබට දෙනකොට එක පිරිසිදුව ඔබට දෙන්න ඕනි නැතන් බහි තන්න සමහට පිරිසිදුෑ බීමටික අපිරිසිදු විදියට සකස් කරලා අසූචි තැවරිච්චත්තොලින් වස තැවරිච්චත්තොලින් අපිරිසිදු විදියට ගෙනල්ල ඔබට පිළිගන්න නෝ වගේ වැඩක්. සමහරිට කොච්චර පිරිසිදු කෑමුණත් ඔබ එක අපිරිසිදු වස තැවරිච්ච ආහාරයක් විදියට ඔබට ලැබුණනට පස්සමහරිට ඔබ අසනීපොයනෝ මැරැෙන් වනත් පුළුවන් පින්වත් එනිසා ධර්මයහනකත් පුංචි දෙයක් නෙමෙයි ඇයි ධර්මය කියන එකත් අමාරුයි ධර්මය අහනිකතමට ධර්මය අහනි කමාරුයි කියන්නේ ඒ දේශනාව අපිරිසිදු දේශනයක් නොත් එෙම ඔබ ලෙඩවෙනවා කියනෙ කොහොමද වෙන්න කියනෙ කපි කතාගරමු. මේ කාරණා පහ දේශකයන් වහන්සේ තුළ තියෙන්නෝ ඕනෙ ඒ ධර්මය පිරිසිදු ධර්මයක් විදියට ඔබට බ හිත්ත පිසිඳදු වෙන්න නම් පින්වා අනි වාරය මුන්හන්සේ මේ කරුණු පහම පිරිසිදු එඕන දැන් අපි හිතුවත් මේ අනු පිළිවෙල කතාව කියනකොට මේ බුද්ධ සාාසනය තුළ අනු පිළිවෙල කතාවක් තියනෝ ඇත්තරම ධර්ම දේශනාවක යනු පිවෙල පිළිවෙලකට දර්ග දශන සිද්ධ වෙනනකොටකි තාම පිළිවෙලකට සිද්ධ වෙනවා හැබැයි කොතනින් කපටන් ගත්තා එයදාල මාතෘකාවට දළදැන් මේක දාන සීල භාවනාද වසයෙන් ආරි සත්‍ය දක්වා කතා කරන කරුණුමනෙමේ මම කියන්නේ හැම්ම තැනම පුංචිකරුණ අපිතු විනාඩි තුනක දම්ම චින්තාවක් කතා කරත් එක ඇතුළේ අනු පිළිවෙලක්තියෙන්වා මකද මේ ධර්මය සක්කසා බුදුරජන්හසේ දේශනා කරලා තියන්නේ උන්හන්සේ කොතනහරි එක සූත්‍රයක් වදාලදී සූත්‍රය ඉතාම පිළිවෙලකට පිරිසිදුව දේශනා කරලා තියනවා. ඒ දේශන ඇතුළ හැම්ම දේශනය එකම පිළිවෙලත් තියනවා. පිළිවෙලා අනු පිළිවෙලයි කියන්නෙ දෙක පිළිවෙලත් පියවරෙන් පියවර පිළිවෙලකට කියා දෙන එක ඇතුළ අනු පිළිවෙලත් තියන දට මේ දැන් ඔබ අධ්‍යාපන ලබම කොට තු අනු පිළිවෙ නිගෙන ගත්ත පින්වාති අදරු පාසලින් එකවසරට එකවාසර දෙක්කවසරට දෙකවසරෙන් තුවාවසරට අනු පිළිවෙල ඉකිගන ගත්ත. ැ උසස් අධ්‍යාපනයට තියන එනත සාමාන්‍ය පෙළ විවාාහගට මන රුවෙක් ගෙන ගන්න ශෂය නිර්දේශසිටික දෙකවසර ළමේටතු ගන්න ගියොත්තුම කෝව අනු පිළිවෙල නැතු එක පාටහිතනවා හදි ෙක් න මේලමන්ට ගන ේළමන් අක් එක්මට සාමානන්න්‍ය පෙල. මේ පාස්කරවන්න ොනනිකිල කාටාරි හදිසි අත් එක්බ කියලා අනු පිවෙලක් නැතු දෙකවසර ළමට ඒ මනසේදි දියවුතු ඒ මට්ටමේද දියයුතුද දෙ නැතුව සාමාන්‍ය පෙළ ටික දීල හරයන්නෙ නෑ මේ ධර්මය තුළත් තියෙන අනු පිළිවෙලක් මෙසීල සමාධි ප්‍රඥාදී පිළිවෙලක් තියෙනව ධර්මය තුළ. සාමාන්‍යෙන් දේශගැන් වහන්සට අඩ්ඩෝ තරමය ටන්ගත්ත මාතතුෘකාව පිළිවෙලකට අවසං කරන්න. නිකා අප එක මාතුරකාව දේශේ ගැන කතාගන්නන නම් පිින්ුවත්න්නේ. දේශය ගැන්න මොකක්ද දවේසය හටගන්න හේතුවෙන්නේ මොනවගේ හේතුද මේ ද්ේෂ නැති කරන්න පුළුවන්ද බැරිද ද්ේස තිබ්බොත් එහෙම තියෙන ආදීනම මොනවාද දවේෂය නැතිකරොත් යන ආනිසංස මොනවාද එදකොට ඒ දේශය නැතිකරන්න ක්‍රමේ මොකක්ද මේගේ පිළිවෙලකටඒ කියා දෙන්න ඕනේ ද්වේසේ කියන මොකක් දෙකෙල ඉස්සල් අවබෝධයක් ඇතිවුණන තට ඒ දේස හටගන්න විදිිය තේරුන් ගන්නවා. එක නැති කරන්න පුළුවන් කියලා වගේ එක දවේෂ තියනකොට තියෙන ආදීනව දේශනාව ඇහෙනකොට අනේ මටනන් මේ ද්ේපායේ දවේස දු කල තුයික ආදීන හනකොට හිතට එන්න නනි පිවාන්ති කල ෙරීමක් න්න න දේසකගැ ඒ දේ ැතිකරහම තියන ආනිසංස ගැන අවබෝධයක් එෙන්න්නවඕන හිට. ඒ ආනිසන් සහනකොට දේස නැතිකරපු හිත තියන්න හැගීමමක්යෙන් නන ම දේශේ නැතිකර ගන්න මෝනි කියලා ඔය ඔක්කොම කියදලන් දේ නැති කරන හැටි කියල දුන්නත්තන් හෙමපිවාද දේශනය අ සම්පූර්ණයි කිසි පිළිවෙලක්නෑ අපරාදී. මොකද දේශය ඔක්කොම නැතිකරන හැටි නැතුව ඉතුරට කොක්කොම කියද අරමනුස්සේ හග ඉන්නකොටර ස්්‍රාවකයා. දේසි කියන්න මොකක්ද කියලත් දැනගෙන තියෙනකොට ආදීනොව දැනගෙන ූම මේක දුර කරන්න ඕනි කෙළ හැඟීමක් ඇවෙල්ල ඒ නැති කරන්න ඕන නිසංස නැතිකාරට පසිති ආනිසන්තක ආසාකුත්ත ඇල් නතිකල යුතු කිය ලක්කොම අධිසානයක් හිතර ගත්තම හරිම මේ එක නති කරවා කියලා නැති කරන්න ක්‍රමය කියලා දු ඇත්තම් පින් අති ප්‍රතිපදාව කියලා දුන්න ඇත්තම් පිළිවෙලක්නේ දේශනාව හම තැන දැංච ආය චතුරාරි සත්‍යය කියන්නේ හරි පිළිවෙක් තියෙන දුකකිවේ ප්‍රශ්නය. ස ප්‍රශ්නයට හේතුව ඒ හේතුව නැති කරාම දුක නැති කරන්න පුළුවන් කියලා දුක නැති කරන ක්‍රමය මෝකක්්ද කියන එක පිළිවෙල බලන්න ප්‍රතිපදාව අවසානය පෙන්නුව දුක පෙන්නල ප්‍රශ්නය හවිදියට ඒ ප්‍රශ්නයට හේතුවත් පෙන්න්නල ඕක නැතිකරොත් දුක නතිවෙනයි කියල කියලා නැවැත්වත් තේම අර්මනුසය කොහොමද දුක නැති කරන්නේ කියන ක්‍රමේ දන්නේ ක්‍රමේ තම හත්තරවවැනි ආරිසත්්‍යය න දේශනාවක කොයි සූත්‍රයක් ගත්තත් පිළිවෙලක් තියනවා. එනිසා විනාඩියක දෙෙක දේශනයක් කළත් පංවාත්න ඇතුල පිළිවෙලත්ෙන්නන. ඊළඟට මේ කාරණ උපමා උදාහරණෙක්ක ඔබට පිළිවෙලකට කරුණු විස්තර කරලා දෙන්නෝඕන විග්‍රහ කරල දෙන්නෝනේ මේ සියලු දේශනවල තියෙනාව පෙන්වාත්න අරත්තයක් විද්ගහ කරලා තේරුම් ගන්නවඕන අර්ථයත් තියෙනවා අන්නේ ගැන අවබෝධයක් ශ්‍රාවකයට තියෙන්නෝනේ ඒ ශ්‍රාවකයායේ අරත්තය තේරුම් අරගන්න ඕන ධර්ම කරනුල අරථය ඒ කාරණාවට අදාළ අරත්ථ කරුණු වෙනවෙනම පෙන්නලා උපමා උදාහරණ එක මේ තේරුම් කරලදීලායි එකකට එකක් ගැලපෙනොම ධර්මය එක ගලපලදීල අන්නේ පරියායන් දේශගන් අහස කියා දෙන්න නේ පංවත්න දැන් ඔබ හිතන්න මේ දේශනවල පංචපාදානස්කන්දි කියලා ඔබහයි සලාහිතන කියලා ගැෙන හයි ආය ස්ටාංගික මාර්ගි කියල හෙයි පටිච්ච සහපාධි කිය හෙයි ඉන්ද්‍රිය ධර්ම කිය හෙ බොද්ජංග ධර්ම කියල හෙයි නාමරෝප කියල හෙ කොහේ හරි මොනෝහර එක කර කරුණක්කු බහනෝනම් ඔය කාරණාපෙන්වත්න කොහෙ කොහෙවත් තියෙන කරුණු නෙමේ එක්කොම චතුරාර්ය සතය තුළ තනි කතාව ආරය සත්්‍යය හතර ඇතුළෙ තනිකතාව ඒසා තමයි කොත්තන හරි කුසලයක් ගෙන හෙනෝනම් ඒ හැම්ම කුසලයක්ම චතුරාරි සත්‍යය තුලට දාන්න පුළුවන් කියනවා මුන්නක් තැනහරික් මොනෝහරි වඩන කුසලයක් ගෙන හෙනවානම් ඒ සියල්ල මාරි සත්‍යය තුළට ඇතුළත් කරන්න පුලොන්ගෙන කියන්නේ හත්්‍ය පදෝපම කියන සූත්‍ර පෙනනවා ඇතෙකෝගේ පාදයක් ඇතුළට පින්වත්නි සියල්ලූ සත්තුන්ගේ පාද දාන්න පුළුවන් ඒ එකකන ඇතක් පාදය ඇතුල බල ගැඩිය අ තිබොත් හි බල්ල ගැඩි ඉක්ම යන්න ඇත් එත්පාදය තුළ පස ගැඩියත්තියල බැලූත්හ මේ එක ඉක්මෝ යන්නන්නේ ඇත් අඩිය ඇත් අඩි කියන එකත් සාපේක්ෂෝ එකක ඇත්තු වර්ගඉන්නවා. එතර මෙලෝකෙන්න විශාලම හස්තිරාජයාගේ ඒ අඩියත් එෙක් ඔබෙහිත ඒ අඩියට මොන්න සතාගේ කොයි අඩිය දැම්මත් ඉක්මෝ යන්නේ ඒත් තුළට තියතෑකි. ගේ තමයි චතුරාරි සත්‍ය තුරට බාන හැම කාරණයක්ම ගැලපෙනවා. ඔබ පංචපාදනකද ගැහුවත් ඔබ ආරයස්ථාංගික මාර්ග ැහුව ඔබ සලා එතන ගැනැහෝ ඔබ නාමරූප ගැහුවෝ ඔබ පටි සම්පාද ැහුවොත් මේ කොතනින් මොනකරුනැහුව ඔබ ඉන්ද්‍රිය ධර්මග නැහවා බොද්ංග ධර්මග ැහවා ඉරිදිපාද ගැනැහවා මොන කරන දිහාන ගැනැහවා සතරසති පට්ඨාන ගැනැහවා සීලිය ගැහවා කොතනින් හරි මොකක් හරි කරුණක්කො බැහුවද එහැම කාරණයක්ම පින්වත් මේ ආරය සත්‍යත් තුළ ගොුණුවෙන තනි කතාව. එනිසා මේ ධර්ම පරියාය හරියට අවබෝධයෙන් දේශනාවතුළු සිද්ධ වෙන්න ඕනේ. දැම් මේ තොන්ගනි කාරණාවකිව්වා අනුකම්පාව උපද්දගෙන ඒයන්නේ ශ්‍රාවකයා කෙරේ අනුකම්පාව උපද්දගෙනම දේනය කරන්න ඕනි කිය. මේ අනුකම්පාාව උපද්දගෙන කරනවා කියෙ එක පින්වත්න ලේසි වැඩක් නෙමේ. මොකද මං එහෙම කියන්නේ සාමානෙන් කෙනෙකුට හිතන්න පුුවන් ධර්ම දේශ කියයන්න හසට කොහොමත් ශ්‍රාවක කිය ගැෙන අනුම්පාවවත් තියෙනවා තමයි කියලා. හැබැයි පින්වත්න ඒ ඒ හිතන දැ මත් ඉස්සර හිතා හිට ඕක මහලොකු දෙයක් නෙම කියලා අනුකම්පාවක් උපද්දගෙන ධර්මය කියයා දෙනවා කියනෙ කොහොම තින් කරනවා අන කියලා නෑක හිතනට වැඩිය හරි ගැම්ඹුරු දෙදයක් පින්වන්නේ. අනුද්ධය තම් පටිච්ච කතන් කතෙස්සාමීති පරේ සං දම්මෝ දේශේ තබ්බෝ ශ්‍රාවකයා කෙරෙහි මෙතන ශ්‍රාවකයා කියල වචනයක්මැකි වෙන අනුකම්පාවක් උපද්දගෙනම මේ දේශනය සිද්ධ කරනවා කියලා දේශකැන් වහන්සේ ඉක් වන්න ඕනේ. ඒ අනුකම්පාව ඇතිවෙන්න ඕනේ හොද්දට මතකතියාගන්න දේශකගන් වහන්සට සියලු සත්වයන් ගෙන සියලු සත්‍යන්ගන අනුම්පාවක් නැත්තං ඒ ධර්ම දේශනාව පංුවත්න්නේ යන්න වෙන අතකට දැන් ඔබ හිතන්න මම පසුගිය ඔ තිස්සෙක්වෙනිද දේශනාවදී උපමාවක් යෝබට මත ඇති බල්ලෙක්ගෙ කටේ රතිං්ඥයකත් තියෙන තරුණයෝටිකක්ඒ රතඥය එක පත්තු කරලා අ බල්ලගේ කට කෑලිවලට කැඩල පුපුරල විසි වෙලාගේ උපමාව කිව්ව. මගේ උපමමා ඔබට කිව්වේ කොයි අසත් පුරුෂයාවනත් යම් කිසි අසත් පුරුෂ වැඩක් කරන ඕනම අසත් පුරුෂේ ඒ අසත් පුරුෂ ක්‍රියාවට පින්වත්නි විපාකයක් විදියට නිරේ දුක්වෙදිනෝ තිරිසං ලෝක දක්විදදින පෙරේත ලෝකෙ දුක්විදිෙන එතකට අසත්පුරුෂයගේ සසත්පුරුෂ ක්‍රියාව කබියස ධර්ම දේශකැන් වහන්සේට තියෙන් ඕනේ නිරි සතෙක්දි දුක්විදින තිරිසංගත සත්්‍යයෙක් විදියට අනන්ත දුක්විදින මේ පෙරේතාආත්මික පෙරේතෙක් විදිට පෙරේතියක් විදියට ඒ අකුසල විපාක විඳන සත්්‍යෙක් විදිට කර්මයේ විපාකය දකින අනුකම්පාාව දේශකැන් වහන්සේට තියන්න ඕෝනිේ ද අසත් පුරුෂ ක්‍රියාවක් බියස පින්වුවත් සාමාන්‍යෙන් සවභහා වෙතමයි ටක්ගාල තරහයනවා දැම් බුදුරජාණන් වහන්ේ අභියස වෙච්ච බලන් උන්නවහන්සේ ළඟට එන උන්න්නහන්සේ තරක කරලා පරද්දන්න උන්න්නහන්සේට බනිින් දෙනවා නින්දා කරන්නවා හැබැ උන්න්නවහන්සේ ඒෙන කෙරෙහි පින්වා අනුකම්පාවක්ක උපද්දගෙන කරුණාවෙන් දධර්මය කිය දෙන සේ ඇවිල්ලා මූනට කෑගහල බයින්නේ නොකොට. ඔබ දන්නවා උන්වහන්සකි ජීවිතය තොර කරන්න දිගටම උත්සාහයන් ගොඩා ගත්ත කොමන්ත්‍රණ කරපු පිරිස බෙදලා ප්‍රශ්ම රාසියක් ඇතිකරපු චරිතයක්න දෙවදත්ත කියලා කියන්නේ ඔබ හිතන්න දේවදත්ත කියෑනත් ුදුරාණන්හන්සට තිබුණේ කරුණාවක් උන්හන්ස සමහර සූත්‍රෝල පෙන්නල තියනවා දේවදත්තට ලාබ සත්කාර කියරිති ප්‍රසංසා ලැබුණ හරි පිරිහන ගත්තා හරිගන් කෙල්නට කෙල් ගහය කෙල් කැන කාවගේ කියනවා කෙහෙල් ගහට කෙහෙල් කැනක් කාව කියන්නේ ගහේ විනාසට මුල පටන් ගත්ත කියනකනේ ඒවගේ තමයින දේවදත්තර ලාබසත්කාර ලැබුණ කියන්නේ වදත් අසත් පුරුෂයක් කියන බදුරජනස දේශනා. දක් බුදුරජා හස පුරරිසින්ද්‍ර ඥානක කියන සූත්‍රිති පින්වති ආනන්ද ස හසිටික කියෙනවා දේවදත්ත අසත් පුරුෂයෙක්කෙන වචනය පවා උන්හන්සේ පාවිච්චි කරන්නටන්ගත්තේ එක්තර අවස්ථාවක් වෙනකං ඉඳලායි කියද. මොකත් දවස්ථාව. උන්හන්සේ දේවදත්වෝ බේරගන්න බැලුව යිකි. උහස කියන ආනන්ද මන් දේවදත්තව තරන් මහා කරුණාවකින් බේරගන්න උත්සහ කරපු එක්කන්දුු කෙනෙක්වත් තව නෑ කියනවා. ඒකෙන් උන්වහන්සේ මහා කරුණාව වැඩියෙන්ම බේරගන්න උත්සහ කරපු වැඩ්ඩිම්ම කරුණාවත් දක්කොපු චරිත තමයි දේවදත්ත. ලස්සන් උපමාවක් පෙන්නනව අසූචි වලක අසූචි ගාගණ්ඩ අකමැති කෙනෙක්කෙන අසූචි වලවුඩ වේ ගෑන්න නැති වෙන්නේ වලේ ඉන්න කෙනෙක්කක් බේරගන්න බලනවා හැබැයි යාගේ ඇගේ අසූචි ගෑවිලා නං යට කරන්න දෙයක් නෑ අසූචි ගෑවිච්ච අස්ලෝම් ගහක අගවදින තැන තරංවත් පුංචි ලොම් ග අගවදින තැන තරංහරි තැනක්ති නො කිලබන අසූචි ගෑ විච්චනති බේගන්න එක උපමාව ඉහෙම්මවත් නෑ කියලා දැක්කට පසේ තමයි අතෑරලදදාන්න. දේවදත්ත ගැන එවිදිට බැලුව අයිකුවෝ මහා කරුණාවෙන් බේරගන්න පුළුවන් හැම විදිහෙන්ම. බැරි තැන තමයි උන්හසේ දේවදත්ත නිරයනවා දේවදත් අසත් පුරුෂය කියල කියන්න පටන් ගත්ත. එතකන් උහසේ එහෙම ප්‍රකාශක්වත් කරේ නෑ පින්ංවාත්ති මඟකතියාගන්න. මනුස්සේ බුදුරජන්හස ටිකපාට බැන්න කියලා. ඒ මනුස්්‍යය සමහරයට පින්වාත්නී හිටවෙනකොට බුදුරජණන්හස ගැන අවබෝධයෙන් න්හසේ සරණයක්ගිය මාර්ග පල්ලලා බයෙක් වෙන්න පුළුව මොකද උන්වහන්සේටඒ වගේ ආකරෝස කරන්න ආපුවය පස්සේ උන්හන්සය සරණ ගහිල්ල ධර්මය අවබෝධ කර පෝස්ථා තියනවා අපේ බුදුරජාණන් වහන්සේම කාශප බුද්ධ සාසනයේදී එදා ජෝතිපාල නමින් ඉපදිලා ඉන්නගොට මේ ඉළකට බුදුවෙන්න ඉන්න බෝධි සත්ය ජෝතිපාල කියන්නේ ශ බුද්ධ හසනීද අපේ ුදුරජන්සේ දා ජෝතිපාල කියන බෝධි සත්ය එතකට කාශ්‍ය බුදුරජන්ස පහළ වෙලා ඉද්දී මේ බෝධි සත්ත්‍යය එක්කය දැන් අපි බෝධි සත්්‍යය කියන පින් අති සුදදු පාට ඇඳගෙන අනුන්ටු දව්පකාර කරගෙන සිල්ගුණදන් රැකගෙන ඉහෙම අර සාන්තධාන්ත ස්වරූපයක්ත්තියෙන්න අනුට දව කරන මෛත්‍රී සාගත හරි පින්වන්ත ජීවිත ගවනට නැි කියනෙ බෝධි සත්ව ගුණෝ පේත කියලා දැන් ඔබට නිකං හරි පින්වත් ඔය සුදුර ඇවුලක් දිගට තියෙන කතන්දරාතා වගේ ඔ මහත්තෙක් දළදා වහන්සට ලබ්ලබ් කියලා හිරේට ගත්තන පොගෙදසල් ඒ මහත්තයා සම්බන්ධව ඔබට කිව්ොත් කවුරු හරි කෙනෙක් ඔය බෝධි සත්්‍යයක් කිවොත්ත හෙම කියපුගේෙනනාටත් ගුටි ක්ඩේ දළදා වහන්සේට එහෙම නින්දාවක් කරපු මනුසයයටත් බෝධි සත්්‍යයෙක් වෙන්ඩ බැරි නෑ කියලා කවුර කිවුවො ඔබට ගුටි ඔබ කියපු මනුස්්‍යයට ඔබ ගහයි හැබැබ දන්න අද පින්වන්නේ බුදු කෙනෙක් ජීවමානවිද්දි. ඊළට බුදුවෙන්න්න බෝධිසත්වයන් වහසේ වෙච්ච මේ ජෝතිපාල ගෞතම බුදුරජන් වහන්සේ කලින් බුදුරජාණන් වහන්සේ අභියසදි මේ බුදුරජා ජීවමානවිදදි. කාලකණයා කිය කිය බැන බැනහිටිය. මුඩ්ඩා කිය කිය බැන බැනහිටිය. මුු්ඩු ශ්‍රමණය මුඩ්ඩා කාලකණය නොේ කැත්ත වචන ගණන්නා ව කක්දගන්නෙවෙේ. මුස් පේන්තු කාලකණය හම්බෙන් යන්න මට ඔන්නෑ එක බුදුරජාණන්හසට බයි්‍ය පින් වාති ජියෝමාන බුදුරජාන්නසට බයි කවරත් මේ ඊළඟට බුදුවෙන් න්න බෝධ සත්ය දැන් ඒ වචනහලා මේ වෙලා බුදුරජාන්හසට සංගයාට බැබැනින්නක්. රුණු ලෙක්ින්න්නවන හිතාගෙන ඉඩෙපා ඔලුවට මාන්‍ය එක හගෙන මාත් බෝධි සත්වයෙක් වක් නති කියලා මොකද විපාක විඳින්න වෙනවා ජෝතිපාල බෝධි සත්වයන්ටත් ඒ විපාක ලැබන බුදුනත් ඒ බෝධි සත්ව වෙන්න හැමෝටම අවස්ථාව නෑනේ බෝධි සත්ව ගුණෝපේත ගුණ නැති මේේ සාමාන්‍යපපු තජ්ජනය දු කෙනෙකොට සංගයාට කිසි ලැජ්ජබයයක් නැතුව බැනල 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 ඔ විපාක විඳන්න ගේියාට පාසේ හිතාගන්න බැරිවේ විපාක එනිසා ඒක කිව්වා කියලා මේ ඔළුවට ගන්න ලෑසිවෙන්න එපා අහ මම දැම් බෝධි සත්්‍යය කෙන් නැති මාත් බයිනෝනි පව් අනුකම්පාවක් එන්නේෙ හරි පංවත්නේ මං මේ කියන්නේ සිහිය පවත්තන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන්ට ලෝකයා අදිහා බලන්න දෙැම් බලන්න නුම්පාවක් උපද්ද ගෙනයිකිෙනවා ධර්ම දේශ කන්න හසි ධර්මය කියයා දෙන්නවාන. එතට මේ ලෝක පින්වත්න්නේ අසත් පුරුෂම වැඩගරන මනුස්්‍යය ගැ අනුකම්පාව එන්නේ නැත්ත බුදුගෙනෙකොට බයින මනුෂ්‍යයගේ වච්චන ැහෙරකොට අපිට මනුසය අනුකම්පාවක්ින් නෑන තරහා යනවන දැන් ඔය අත්තඩං ගෝට ගත්ත සුදුරැවුල තියෙන මහත්තයට සමහරයක දුරකත හැමතුන් දීල බිනවායි කියල එම නුසයම කියනව සමාජ මධ්‍යවල එයා කියපු ජනික කිවේ මිනිස්ු හර කතාකල බයිනල බුදුරජාණන් වහන්සනේ දැගෙන තෝ මරගෙන මරෙන්න්න පිට පුුවන් කියලා කෑ ගල යිනල සමහර මනිස හට දුරකත නැතුද බුදුරජන්න වනේ මරම් මැරෙන් ලැසිලු මනිස්සු කියන නලු ඒම අවේගසිලි මිනිස්සු බුදුරජාන් වහන්සට බයිනකොට ම අර අනුකම්පාවක් හිතට එන්නේ නෑ ඒවගේ බුදුරජාණසට අපහස කරපු කෙනගෙන ඔබට අනුකම්පාව ඇති කරන්න ඔබට ලේසි නැපින්වන්නේ. ඔහු දිහා කරුණාවෙන් බලන්න ඔබට අමාරයි. ඔහු ගැන අනුකම්පාවත් තේෙනවනම්. ඔබ ඔහුට අනුකම්පා සහගත භාවෙන් ඔහු ඒ කරමෙන් ගලවගන්න බලාගෙනම හොට උදව් කරන්නේ ධර්මින් එකයි ධර්ම දේශනා කරන එක ලේසිනෑ කියන්නේ ධර්ම දේශකයන් වහන්සේට පින්වාත්න්නේ හැම්ම කෙනෙක් ගැනම තියෙන්නන කරුණාව කනුකම්පාව ඒයින් ඉහා කිසිම විදිහකින් ගැටීමක් තියෙන්න්න බෑ උන්න්නහසසිකි හිතේ හැම්ම කෙනෙක් ගැනම ඒ කරුණාබර බව තියාගෙනතම ඒ දේශනි සිද්ධ කරන්න ඕනේ දෙැ අද හවස මාවරල්ලි බද්ධී සන්හන්සේ සජීවීව කරපු දේශනයක් ඇහුව මම උන්වහන්සේ කියනවා මේ ශාසනය තුළ ධර්මයට සංඝයාට බුදුරජන්හසට නින්දා පහස කරන සමහරය වැහෙනකොට හිතට තරහා එන අවස්ථා මකද කාටවත් එහෙම තරහා එන්නේ නෑ කියලා කියනවා නම් ඒ කතාව ඔබ විශාස කරන්න දෙපා පංත් ම හිතවටල යෙන ම තරහ එන්නෑ කිව කියල වචනයේ විවාස කරන්න එපාකවරහ කිවව කියලා අනාගාමී වෙනකං පටික සංයෝජනය තියෙනවා අනාගාමී වෙනකං සෝතාපන් වුනත් මේ තරහා ඇති වෙන්න පුළුවන් මේ බුදුරජන් වහන්සේට බනිනකොට හිතට යම් කිසි ආවේගයක් එන්න පුළුවන් ගැටි ගැටෙනවා කියන එක ලයානමිත්‍රයෙකුට දොස් කියනකට කල්‍යයාන මිත්‍රයා කෙරෙහි තියෙන අර සෙනහස හින්දාම ගැටීමක් එන්න පුළෝ. හැබැයි බද්ධ හාන්දුරුව කියනවා මම සෑහෙන පරිසං වෙනවා එකෙනවා වචනයක් කලීට නොදී මගේ හිතදිහා මංසිහය පවත්ත පවත්ත හිතදිහා බලබල කරුණාව ඇත්ති කරගෙන මතමකෙන වචටි කතරන බලන්නකු. ංගුඩල්ල ෝම සයින්නහසේ මාවරලි ද්‍ය සන්හන්සේ වගේ මේ මෑතකාලේ ඇතැම් සයිණහන්සේලඉන්නවා. උන්න්නහන්සේලා කොච්චර අධර්මවාදී අදම මෙසදිටු කරුණුවලට කතාකරත් ඒව කණ්ඩනය කරලා. ඒවා ඒවා අභියස පින්වත්න්නේ නිකං අර බෙලහිීනියෝ වගේ ඉන්නෙත් නෑ. බොහොම විශාරදව ඒ අධර්ම කණ්ඩනය කරනවා. හැබැයි කණ්ඩනය කරන හැම තැනකදිම ඔබහිතන්න උන්වහන්සේලා තරහා ගිහිල්ල ආවේග සීලීව දේසිෙන් තෝ උඹ බම්බොලන් කියල කොහැරි කෑ ගහල තියෙනවාද කියලබලන් ඒ ඒ කරුණාව කියන එක අනුකම්පාව කියන එක ශ්‍රාවකයන් කෙරහි තියෙන්න මෝනි දේශකයන් වහන්සට ඒක බුදුරජාන්සේ මේ උදායි සූත්‍ර ති පෙන්ෙනනවා දේකයන් වහන්සට තිබි ුතුමකාරණය. එතකොට තමයි පෙන්වාත්නී අහගෙන ඉන්න මනුස්්‍යයා වැරැද්දක් කරනවනං ඒ මනුස්්‍යයට ඒක ඇහෙෙනකොට තව තරහා ගිහිල්ල ඒමනුස්යයි එකට එක් දෙකක් කරන්න නැතුව තමන් කරන එක ගැන ලැච්ච හිතන්නේ එමන් හොට දැකල්තිනෙන බද්්‍ය හාන්දුරු සමහරලාවට දේශපාලකවන් ඉන්න තැන්ගොල දේශපාලකයන්ගේ මූනටම ධර්ම දේශනවල්ද දේශාලකයන් කරන වැැද්ද පෙන්න්න සමහර මාධ්‍යවලට ගිල්ලේ මාධ්‍ය ඇතුළේ කරන වරද සමාජට ඒ මාධ්‍යයෙන් යම්කිසි අයහපතක් වෙන දෙයක් වෙනෝන ඒවයි මාධ්‍ය ඇතුළි උන්වහන්සේ එතනදිම කතා කරන. හැබැ එක ඇහුව කියලා කාඩවත් තරහ ගියනේ. ඇයි තරහා යන්න ඇති යන්න හේතු ෝකයි අනුකම්පාාව උපද්දගෙන කරනු. අනුකම්පාවෙන් කරනකොට පින්වත්න අහගෙනඉන්න මනුස්සයට එතන තරහා යන්නේ නේ. ඒ නුස්සයටට ලැජ්ජහිතෙනවා තමන් කරන වැරද ගැන ඒකයි වෙන්න ඕනේ. ඒ අනුකම්පා උපද්දගෙන කරනවා කියන එක කොච්චර පොත් කියියෝල ධර්මය ගෙන ගත්තත් කරන්න ලේසින කයි ධර්මය දේශනා කරන එක බුදුරජාණසකේ න සුකරම් පරේසන් දම්මන් දේසේතුන් අනුන්ට ධර්මය කියන එක ලේසිනෑ කිය නන්නේ එකයි පින්ුවත්න්නේ. ය අනුකම්පා උපදගෙන මයි කරන්න ඕනේ සියලු සත්ත්‍යය සෝපත් එත්වා ගෙනකොට සබ්බේ සත්තා කියල කියන සියලු සත්‍යය ගෝඩ ත් පපුරුෂයයිවා. සත්පුරුස සියලු සත්‍යයෝ විතර ද සෝපත් එත්තා කියන්න ඕනි. ඇත්තටම නිරේගාමීිය තිරස්චීනගාමී ප්‍රේත ආත්මෝ වලට දිරිසං ආත්මෝල්ට නිරේ යන දුගතිී යන අසත්පුරුෂ වැඩ කරනයගැන තමයි වැඩියෙන්ම්ම සෝපත් එෙත්වා ග කියෙන කරුණාව හිතේ ඇතිවෙ වාන දේ ඇත් අපේ සසරය අම්ම වෙලා ඉඳල තියෙනව තාත් වෙලා ඉඳල තියෙනවා. අමතක කරන්න එපා. ඔබ අදද හිතයි දැ ඔබ හිතනාද මහා කාශප මහරාතන් වහන්සේ පලවෙනි සංගායනාව කළේ ආවේග සීලි වෙලා මේ සුබද්‍ර සම්බන්ධ තරහා ඇති වෙලා නෙමේ සුබද්‍රගේ වචනයට උන්හන්සට එන්නේ සමස්ත ඒ වගේ අසත් පුරුෂයගෙන අනුකම්පාව ඒ අනුකම්පාව ඇතුළේ අවත් ඒ වගේ අසපුරුෂයන්ට අවස්ථාවක් නොවෙන අසත්පුරුෂයත්ක්ක ගැටි ගට ගැටි ගැටිගී නෑන උන්හන්සේ කළ යුතු දේ කලා සංගායන සිද්ද කළ නතැන් සුබද්දත් එකෙ ලියලි න්න තිබන මහා කාශප මහරාතන් වහන්සේට එතවට පින්වත්න්නේ දේශකයන් වහන්සේට අනුකම්පාව තිබිය යුතුමයි ඊළඟට න ආමිසන්තරු කතන් කතෙස්සාමීති පරේසං දම්මෝ දේසේ තබ්බෝ කිව. ආමිසේ ඔළුවෙතියාගෙන් ලාබ සත්කාර කීර්ති ප්‍රසංසා ඔළුවෙතියාගෙන ධර්මය කියා දෙන්නේෙ නෑ දේශකයන් වහන්සේ පිරිසිදු දේශනයක් වෙන්න නම් ඒ දේශනාව ලාබ සත්කාරී පීරිති ප්‍රසංසා ඔළුවෙතියාගන්න ඇැතු පිරිසිදුුව කළ යතු. දේශාවට ලැබෙන පිරික රහාමුදුරුවන්ගේ ඔළුුවවෙ තියනොනම් පෙනවත්න්නේ. මං ඔබට ඉතාම කරුණාවෙන් දෙයක් කියන්න. සමහරලාට ධර්ම දේශකන් වහන්සේලා තරෙ හොඳට හිත වැඩිච්ච දේකයන් වහන්සේලා තින්නවා සමහරලට ඇතැම්මිට ධර්මදේශකයන් වහන්සේට හිත යම්කිසි විදිකට වැටනැතැන් එන්න පුලුවන්න්නේ මොකද වර්මානන්න සියලු දේකයන් වහසේ හත්වෙලා දේශ කරන්න නති බවබ දන්නවාන. ඒනිසා උන්වහන්සේලාගින් ධර්ම දේශනාවකට ඔබ ආරාධනා කරහම පිරිකට මොනා දෝන හාමුදුරුවනය කෙනෙ හන් එපාබිංවාත්. බ උන්හන්සේට අවශ්‍යද කරන දෙයක් මෙ ඔබට හිතනවා එහෙම අහ්‍ය සන් වහන්ස ඕමනා නැතිදේවල් පූජ කරනොට වඩා අවශ්‍ය දෙයක් අහල පූජ කරහම වටිනවාන හොඳයින කියලා ඔබට හිතෙනවා ඇත්ත අනවශ්‍යදී පූජ කරනොට අවශ්‍යදයක් පූජ කරන කිතාවට නැදැන් වර්තමානය මේකනම් කියන්න මෝන දෙයක් පවා වටාපත් පූජ කරනවා දේශනවලට මේ ධර්ම දේශ කන්න වහසේ හැමත ස්සම හරිම සරල චාම් වටාපතක් පාවිච්චි කරන්නේ බැයි දැන්යන අර පලින්ගු වගේ මොුණද පබලු අල්ලල අල්ලලා තනිකර හැට්ටයක් පලන්දල වගේ අමුතු පබලු අල්ලපු වටාපත් ඊළඟට පේන් කරලා චිත්‍ර ඇඳල වගේ තියෙන වටාපත් හදලතිනො වෙළෙන්දෝ ඔබ වරා වට්ටන්න සහස ලොව පවිච්චි කරන්න අරට අල්ලපු බරට බරේ වටාපත අපරාදේ අ්‍ය ඔබ වැඩි ිලද්දීල පජ කරට අන්ඳීමට උන්හසල පාවිච්චි කරන්නේ පාවිච්චි කරන දෙයක් පූජ කරන්න ඕන්නේ. හැබැයි ඒකට ඔබට තියෙන විසඳ උන් වහන්සකෙන් සාමී්‍ය මොවාදෝනික ලහනක නෙමේ. අහන්න අවශ්‍ය දෙයක් කැපකරු එක දෙට අහන්න ඕන වෙලාවක ධර්මදේශනයේ වෙලාවට පටලගන්න නැතුවෝක. ධර්ම දේශනයට මොනදෝනිකෙ ඇහුව ගම වෙන්නෙ මකද දන්නවාද ඔබ හිතන්න පෙන්වාත්න්නේ? ර්ම දේශකයන් වහන්සේකගේ අහනසාන්හස පිරිකරට මොනහදවශ්‍ය ඔන්න උන්වහන්සේ කිවවා කියීමකෝ තීන්ත ටිකකේ දවස් ෝලෝන වෙලාතියෙනවා තීන්ත එකක් ගැන කියනවා දැන් හොඳ මයිසන් වහන්සේ ක අපි පෝජ කරනවාගලන්න පස කෝල් එකක් දේලා කියනවා දැන් හාමුදුරුවෝ දන්නවා අසවල් දවසේ රෑට ධර්ම දේශ වරර්ණාම තීන්ත බාලධයක් කම්බෙනවා එත උන්වහන්සේ යන්නත් කලින් දන්න හිල්ල බනට වාඩියන කොටත්දන්න දැම් මේ දේශන යරුණුගම තිීත බාදධියකම්බෙන සහල්ලට ඒක පේන්නම තියලත්තියන බනට කලින් උන්හන්සේ බනට වාඩියුණුකට පේන පැත්තක තියලත්තියෙන තිීත බාිටික දැන් උන්න්නහන්සේ දන්නවා දේශන යවරුණා තිීන්ත බාධිටික හම්බෙනවා දැරි යන්නත් කලින් ඔළුවට දීලෙවරයි මේ බණට පස්සේ මේටික හම්බෙනෝ හරියට නිකම් පෙන්වත්න්නේ තිීත බාධිටිකක් වෙනුවෙන් මේ මහා මිලළ නොහැකි වටිනා ධර්මය කියා දුන්න වගේ. එනිසා මම පොද්ගලිකව ප්‍රතිපත්තියක් විදිහට ඉඩ දෙන්නේ නෑ පිරිකට මොනවාදෝනි කියලා හනුකොට උගලන්ට ඕන දෙයක් කරන්න කියන ප්‍රතිපත්ති අපි න්නෝ පිරිකට අවශ්‍ය දේවල් ධර්ම දේශනාවත් එක පටල ගන්න එපා. ඔබට යම් සයිහසනක්ග නොබ ප්‍රසාධෙන්ී නොන උන්හසටේම පූජා කළය තුුණ ඒක ධර්ම දේශනාවත් සම්බන්ධී කරන කාලය ඇතුළනෙම ඒ දේශනාවෙන් පස්සෙ හෝ වෙන වෙලාව කහලා ඒදේ කරන්න. ලාබ සත්කාර කීර්තිය ප්‍රසංසාවල්ලු විතියාගෙන ධර්මය කියාදී යුතු නැත එතන ඒ දේශන අපිරි සිදුවයි අපිරි සිදුුව ඉපිින්ක්න්නේ. කොටින්ම කියනාන ධර්මි කියා දෙෙන තැන විතරක් නෙමේ ඒ දේශනය උන්හන්සේ අපිහිතම සූත්‍රයක් කියලා ඒ සූත්‍රය ඔලුවට ගන්නකොට දැන් අපි මේ ඔබට කියා දෙන සූත්‍ර අපි දහපාලො සතාවකට වඩා කියවපු සූත්‍ර ට ඔලුවට එනවා මේ වෙලා මේ දේශනය කියන්න ඕොන කියලා හැයි සූත්‍ර කියනු වෙලාට අපි හිතනවා අනම්. මොකක්කර අලුතෙන් සූත්‍රයක් කම්බලා මේ කියෝනවා දේනයක් කම්බෙලා කියවන. ඒක කියවන්න කොටම හිතන නං මේක මිනිසුන්ට කියන්න පුළුවන් කියලා ඒකන්නේේ දේශනය ඔලුවට ගන්නම අනුන්ට කියන්න. අනුන්ත කියන්න දේශනය ඔළලුවට ගත්තා කිය එක තමන්ට නෑ කියන එකයි. පිරිහෙනෝ අනික ඒ අපිරිසිදුයි හරිට් නික ගෙදර පරරිපොයි හටල් පරිප් යිද එක ගත්තුත් එහෙම පින්වුවත්න්නේ. මිනිස්සු කොච්චරොහොමුණත් ගෙදර පරිප්පු විශ්වාසයෙන් කනවා හෝටල් පරිප්පු එච්චර විශ්වාසයක් නෑ පිරිසුඳදුකම ගැන විශ්වාසයක් නෑ හෝටල් පරිප්පු. දෙකම පරිප්පුනං ඇයි මොකක්ද වෙනස. වෙනස තමයි පෙන්වත්න හෝටල් පරිප්පු හැදුවේ අනුන් උදෙසා ගෙදර පරි්පු හැදුවේ තමන් උදෙසා. තමන් උදෙසා හදාගත්ත පරිප්පු තව කෙනෙකුට දෙනකොටේ න කෙන විශ්වාසයෙන් කනෝ. අනුන් උදෙසා හදපු හෝටල් පරිප්පුුව ගැන කිසි විශ්වාසයක් නෑ ගන්න කෙනාට. දේ අනුන් වෙනුවෙන් තමයි හදලතියෙන ඒවගේ මේ ධර්මය අනන් වෙනුවෙන් කියලා ලුවට ගත්තොත් මේක බනට කියන්න කියලා සූත්‍රයක් කියව නොන ඒ දේශන පිරිසිදුනෑ ලාබ සත්කාර කියදති ප්‍රශංසා වෙනුවෙන් මේ දේශනය යාලා කට්ටියේ ගුණ කියයි හොඳ කියයි කියලා හිතාගෙන නම් කරන්නේ තැම් බලන්න අධර්මයක් කණඩනයරන කොටුනොත් මිනිස්සු අනේ සාවාමින්න්‍ය ඔවහන්සේ නංම් ්‍රේෂ්ටයි කියලා ඒවගේ දේ කියනකොට එනවා මාන්‍යයක් මාන්‍ය ආාවට පස්සේ තමයි පින්වත අනුන් එක් ගැටි ගැට. තමන් චරිතයක් වෙන්න උත්සහ කර නේ නිසා හැම්ම තිස්සෙම මෙන්න මේ තව කෙනෙක් එක්ක අත්තානංච පරංච අනුපහච්ච කතන්කතෙස්සාමීති පරේසන් දම්මෝ දේශ බ. අර තෝ ඔඹ බම්බොලන් කියාගෙන ආවේගෙන් වෙව්ලවිල් වෙව්ුල කෑගහගෙන අනුන් එක්ක පින්වත්න ධර්මය කියා දෙන්න බෑ. යම්කිසි වරදක් වරදක් විදියට ර්මය කධර්මයක් විදිට පෙන්න්නලා කණ්ඩය කරන්න පුළුවන්. ඒක කරන්න ඕනි කරුණාවෙන් අනුකම්පාවෙන් ඉතකොට එතන ගැටීමක් ඇතිවෙන්නේ. ඒවගේ මේ ඒ කරලා ඒට ලැබෙන ප්‍රසංසා එකට ලැබෙන සමහරලාට අපේතු ෆස්බොක් වල ය බොලවිය සම්බනේවා ඒවට ලයික්කමෙන් සම්බෙනේවා පොඩ්ඩරේ හැඟීීමක් හිතේ තියෙනවාද එතන තියෙන ලාබසත්කාර කීරති ප්‍රසංසා දිය. ඒ සිදයක් බලාපොරොත්වක් නැතුව පිරිසිදුව ධර්මය කියයා දෙන්න ඕනේ. ඒවාට හිත හික්මෝවක් ගෙන පින්වාති දේශකයන් වහන්සෙනමක් වෙනවා කියන එක අමාරු නිසා තමයි කියන්නේ නක්කෝ ආනන්ද සුකරම් පරේසන් දම්මන් දේශේතුන්. අනුන්ට ධර්මය කියා දෙන එක ලේසි දෙයක් නෙමේ යානන්දේක බොහොම අමාරුයි කියලා කියන්නේ එකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අනුන්ට ධර්මය දේශනා කරනවානං. ඒ පිරිසිදුව, මෙන්න මේ කාරණ පහ තුළ හික්මෙමින්ම අන්න අන්ට ධර්මය කියා දියයුතුයි කියලා සමහරයට ඔබ ගෙනගත්ත කරුණු ඔබේ ගමේ පිරිසට කල්ල්‍යාන මිතරෙන්ට් ඔබ කියල දෙනොවවෙන්න පුළුවන්. ගිහි ඔබත් ධර්මය කියල දෙෙනවා එන්නවා. අනුන්ට තමන්ගේ ගෙදරඉන්නයට ධර්මකරුණු කියල දෙෙන ඔබ සමහරයට පින්වත්න මේ කාරණ ඇතුළල ඔ බනිවාරෙන් හික්මෙන්න්න වග බලාගන්න. අසත් පුරුෂය සම්බන්ධෝම තමයි වැඩිය මනුකම්පාව ඇති කරගෙන අපි ධර්මය කියා දෙන්න. බුදුරජාණන් වහන්සගේ මේ ධර්මය කියා දෙෙන මාර්ග පල්ලාබින් බිහිවෙන ජේතවන රාමිට පින්වත්න්නේ ගෑනු ළමයි ටිකක් කැවිල් අරක්කු බොනෝ කවස්ථාවක මත් අතුර බොනෝ විසාාකගේ යාලුවෝ ටික. බුදුරජාණන් වහන්සේ ඒවෙලා පන්නලදාන්න තිබ්බනි ඔන්න මේ වගේ අසපුරුසමි ගෑනුන්ට ගැලපෙන්නැද මෙච්චර මේ බුදු කෙනෙක් එන්න බෝමියක බුදු කෙනෙක් ජියෝමාන ඉන්න භූමියක න්හසේ ධර්ම දේශනා කරන හෝල්ලකෑ තුළේ මෙහෙම ඇවිල්ලා බොනොවා කිය මොනසත් පුරුෂුදදිකල ලොවන්න තිබන නෑ න්හන්සේ අනුකම්පාවෙන්ම මහා කරුණාවෙන්ම ඒ අයගේ වෙරි හිඳෙන්න්න සලස්සල ධර්මය කියාදෙනව පින්වාත්නේ. අන්න ඒ පුන්නවන්ත අපි සාසරුන් වහසේ නමක් විදියට උන්හන්සේ ගිය මග ඇසුරු කරගෙනයි ශ්‍රාවකයන් විදිහයට ඔබට මේ ධර්මය කියාදීයුත්ත. ඒේෙන්මයි පෙන්ත්නි මඟ පෙන්න්නන්නේ. ඔබ මෙ දෙෙදස් විසිතුන වර්ශයත් සැදී පැදි සිටින්න ත්නේ තසපයෙන්. ඔබ නොවැැසූ බොහෝ කරුණු කාරණා තුළින් ඔබේ හිත වැඩෙන්න්න ඔබට උපකාර කරනවා ඔබේ ධර්මමාර්ගේ දියුණුව පිනිස ඔබට උපකාර කරනු මේ ධරමය තුළපින්ව මහතක් මොහොතක් පාසා අපිට අවබෝධය පිණස ගැඹුරු කරුණු අපි වර්ෂය තුළදිී සිටනේ තසපුූ තුළින් ඔබට කියාදෙනවා. එනිසා සියල දෙනාම ධර්මාව බෝධයම ලක්ක කරගෙන හැම දාම සෙනන සුරාධ සිත්ින තස පුවත්ත එකතු වෙන්න කියෙලාශිරවාද කරනවා. එවගේම මෙත්නෙත් පාමුල අපේ කැටවල හෙමලෝක නායක මහා ස්වාමන් වහන්සේගේ ඉරිදාාව දේශන අනිකොත් ඉරිදා සිත්නතා අසපුඒ වගේ ධර්ම දක්ෂිනාදී වැඩසටහන්න එක ඔබේ ධර්මාවවබෝධය මේ උදාවෙච්ච දෙදස් විසිතුන වර්ෂය ඉතාම කරුණාවේ මෛත්‍රී සහගත සිතින් හන්සේ ඔබට ධර්මී කිය අ දෙන්න දැඟවපේ කැටවල හෙමාලෝක සන්නස සමහරලාට ඔබට හැනු ඇති නිකාන් රලු ච්චන කතාගෙන හැබ අපිදන්න වන්නහන්ේ හැම වචනයක්ම හරි කරුණාවෙන් අනුකම්පාවෙන් තමයි කතා කරන්න මේ නැත්ත FFම් නාලිකාව තුළ සියලු දේශකයන් වහන්සේලා තුළ අපි දැකල තියෙනවා ඒ කරුණාබර අනුකම්පා සහගත ස්වභාවය අන්නන්නෙක් ගැටෙන් නැතුව මේ ධර්මය අධර්මය වෙන් කරලා පිරිසිදුව පෙන්නල දෙන ඒ දක්ෂතාවේ තෝරාගෙන තියනවා එවැනි පින්වන්ත සන්නහන්සේලා එනිසා නෙත් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට භයනතුේ කල්්‍යාන මිත්‍රාශ්‍රය ඇසුරු කරන්න භාග්‍ය තියන බව පිසිහිපත් කරමින් ඔබට උතුම් ධර්මාවවබෝධයක්ම ඉක්මං වෙත්වා ඒ වෙනුවෙන් ඔබට කුසල් වැඩෙන පරිසරයක් හැමතිස්සෙම ඔබේ ජීවිතය තුළ උදාකරගන්න භාග්්‍යලැබෙත්වා කිය ලපි ආශිරවාධ කරන්න හදවතින්ම සාධූ සාධූ සාධූ. නදුර නල්ලොරුව බෝධිරුක්කාරාම පාරේ රණවිරු සම්පත් සිිල්වා මාවතේ නොම්බර දාසය නිවසේ පදිංචි ඒී දීපිකා සමන්ති මහත්මි ඇතුළු සියලුම දූදරු පිරිසට අද දවසේ පින්වත්න්නේේ. අපි ආසිරවාද කරනවා මේ ධර්ම දේශනාවේ ඇත්තන්. ඉතාම ගෞරවෙන් ජනවාරි මාස පලම්මු සෙනසුරාදා දායකත්වය ලබාගන්න පින්වන්ත වෙලා තියනවා. මාතර උඩගොඩ මාතර ගොඩඋඩ අරුණ නිවසේ පදිංචිව සිට දෙදස් විසියක වර්ෂය ජනවාරි හයවෙනිද පරලෝ සැපත්වෙච්ච, එ ඒඩ නෝනා ආදරණය මෑනියනි දෙවර්ශපූර්ණ සිහිකිරීම ප්‍රධහන අරමුණක් වෙනවා මේ දේශනාවට ඒවගේම දෙදස් දහයි අටවැනි මාසේ පළවෙනි පරලෝ සැත්වෙච්ච, AT ප්‍රේමරත් න ආදරණය පියානන්ට පින් අනුමෝදංන් කරන්නට. දෙදදා සෙකොල හ යිව නි සේ හට නි පරලෝ ැපත්్ මද සිල්වා යාබර සහෝදරයට සහ දෙදා සවිසේ ජනවාරි නමනිද පරලෝ සැපත්්చ ඉල් ටින් නන ආදරන පුංచච අමට පින් අන ෝදන් කරන්නට සහ ස සාර කරන්න බ රත් න කිව කි ్ න්ගේ. ඒ ියල මියගේ ඥාතිී නොපි. න අධදන මනියන්ද ඇතුළුකොට සියල මේකගේ ඥාතියවම පින් බලෙන් පරලොව සැනසිෙත්වා සූපත්වෙත්වා කියල ඥාතිීන්ට පින් දෙෙමු ඒ මේගියාව සියල ඥාතියව මෙ පින් බලින් පරලව සැනසිත්වා සූපත්යත්වා කියලබ නැවත සාදු කියන්න. දෙවියෝසතටින් මෙ පින් බලෙන් දෙව්ල්ලොව සැනසෙත්වා සූපත්වත්වා කියල දෙවියන්ටත් අපි මේ පින් ආශිරවාද කරනවා විශේසෙන්ම මෙනත් පාමුල දේශකයන් වහන්සේ වන පූජනය කැටවල හමමාලෝක නායක මහාස්වාමීන් වහන්සේ යම් රෝගාතුරව මේ දවස්සල ඔබට ධර්මදුතු සේවාවේත් අකණ්ඩ උන්වහන්සේ කරුණාවෙන් සිදු කරන්නේ. උන්න්නහන්සර නිදුක් නිරෝගී දීර්ඝාශ ප්‍රාර්ථනා කරගන්නෝ. නම්වසෙන් සීහිවෙච්ච නොවෙච්ච සුජීවත්ව සිටින සියලු දෙනාට දායිකත දැක්වූ ඒ දීපිකා සමන්ති මහත්මිය ඇතුළූ ඒ දදු දරුවන් ප්‍රධාන පවුලෙ හැම දෙනාටම නෙතෙфеේ මයතනය සභහපතිතුමන් ප්‍රධාන විධහයෙක් නිලධාරීතුන්. ආගමිකන්ස ප්‍රධානී වරුණ මහත්මයි වගේ අපේ සමීර මහත්ම ඇතුළෝයි ආගමිකන්සේ සියල දරුවන්ට නෙත්කාරි මඩලි සියල දෙනාට නෙත් ශ්‍රාවක පින්වත් ව බහැම දෙනාටමහ ලංකාවාසි ලෝකවාසි පින් ඇති හැම දෙනාටම මොව හිත සුව පිනිිස රොව සුගතිය පිනිස සියලු පින් හේතුවවෙෙත්තුවා සැට උතුම් චතුරාර් සත්‍යාව බෝධය සියලුම පින් ඒයේ කාන්තෙන්ම හේතුවාසනාම වෙත්වා කියලාශිවාද කරනවා සාධූ සාදසා. ආකාසට්టාච බුම්මට්හා දේවාන ගා මහිද්ධකා පු්ඥන්තන් අනුමෝ දිවාචිරන් රක්කන්තුසාසනං චිරරක්කන්තු දේශනං චිරංරකන්තු තුවං සධති සාසාසා අදත් අපගෙරි අනු කම්පාාවෙන් සැන්සුරාදා සිත්නෙත් අසපුුවට වැඩමුකොට වදාළ ගම්පහා බෞවුන් පැලෙස නිර්මාතෘ പ ക ത මින් හන්සේ ിදොක් නීරෝගේ ිරචීවනය සැලසේවා. එමනම් මේ සන සුරාධාව අද ජනවාරිමාසේ පළමන සන සුරාද ෙන අසප ධර්ම සාක്ාව සමග හමන പලාපර ප රාමයක් ලබාගම බ ලම ට දෙෙරුවන් සරණයි. තම සාක്ාව සඳහත් වදන පෝ වල්പළ ගෝම ස්මින් හන්සේ අපේ පාදාබේ වන්දනෙන් පිළගන අපේ හමුදුරුවනේ පහුගිය තිස්සෙක් වනදා ඔබහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ මහතුළු බහෝ දෙනෙකොට හැඟුණු දෙයක් තමයි අපේ විශේෂයෙන් සමාජමාධ්‍යයන්හි සැරසරද්දි බුද්දු දහම පිළිබඳ මේ බුද්ධ දර්ෂණය පිළිබඳ බහෝ දේවල්ලීට විරුද්ධ වෙනට පුළන් බොහෝ ේවල් සඳහන් වෙද්දි ඒකට අපිට ඇතැම් විට හිතනවා මේකටම කක් හරිකමෙන්ට් එකක්තාන්න ඕනේ මේකට විරුද්ධ අපපි දේවල් කියන්න ඕනේ මේක හරි දේපෙන් නල දෙන්නෝන කියලාත් හිතන වෙලාවි මට දා ධර්මදේශන ඇහුණනාමතන අපි කලබල වෙන්න ඕන්න හ අපේ හමුතරන භහසකිකවාගේ අවේ අනුම්පාවෙන්නේ පුද්ගලයන්දිහා බලන්න පුළුවන්නම් වඩා එයහපත් කියලා හිතන හිතුවෙල්ල අතරේ මගේ හිතයක්නු තිච දෙයක් තම දැඟර. අජන් ්‍රහ්වංශෝ ගෞනේ ස්වාමීන් වහන්සේගේ නර වරක මාධ්‍යවේදිය කහ ප්‍රශ්නිත්තක ත්‍රපිටක්කය ඉරලා වැැසිකලේට ැමමුත්තු හන්සේ මොකද ගන්න පියවරගැලවම න්වහන්සේක වේ එක්මටම ජනනාල කාමකයග නරම්මොකත මේ කොළහිරවෙලා වැැස්කිලල් පා්ධතිය මේ බ්ලොක් ෙන්න්න පුළුවන් ඒ නැතිකරන්න අන්න කිය ෙකතම න්හන්සේ සහන් කරන දැ මේ විදිහයටට මේ මහා. ඉවසීමක් මහා කරුණාවක් ම හ කරනාවක වචනස ස හටවවැර්දයන පුොළොන ිදුරණනේ කරුණාවක් තියෙද්ද. බුදු දහමට මේ විදහයේ මේ වච්චනවලින්. යම්යම් හානියක් සිදු කළ හැකිද කියන ප්‍රශ්නය බොහෝවිට දම කෙර අචල ත්‍රධාවක්තියන ොෝධනෙකුගේ හිත ඇත්වන ප්‍රශ්නය තැන හන්සේ සඳහන් කර පරිදිම අරෙක්තරාපුත් වල දනන්දාා වහන්සේට පහස කරනව ඔහෝ මේ වවනටත් අතරංගුවේ සිටනම් නොහු ආද බොහෝ පිරිසක් මේ දහමට විරුද්ධව යමින් සහ සමහරයට හිතට යම්යම් දෙවල් කාවදනරෙන් ප්‍රකාශ්නිකුත් කරනාකාරය අපට ොහොමේ ඇත කාලනේ පහෝ අවු දක තු ො. ට ලබුණන වැඩි වශයෙන් මෙහිදී ඊට විරුද්ධව හෝ එහි නිවර්දිභාවය පෙන්නුම් නොකර අපි ඔහු කෙරහි අනුකම්පාවෙන් නිහඳව සිට මෙන් යම්කිසි බුදුදහමට විරුද්ධයක් සිද්ධවෙන්න පුළුවන්න්නේ ද අපේ හාමුදුරුවනේ මේක යම්කිසි වැරදිමතයක් සමාජගත වවෙන්න පුළුවන්න්නේ ද අපේ හමුදුරුවන්නේ. සමීර මේක හරි පරිස්තමට ේරුම්ගන්න වනු ප්‍ර්ණය ඒ කියන්නේ එතන කිසිසේත්ම නිහඩව වෙඉන්න කිය එකත් නෙමේ කිය ඒකට කලයුතු පිළියම තමාතුල කරන්න දෙයක්ත් තියන ඉස්සල්ලම් ඒදේ ඉස්සල්ල කරලලා ඉට පසේ බාහිරකට කළ යුතු දෙකුත් තියවා දැන් අපි මෙහෙම එත වර්තමානය එක්තරා සිංහල විශෂය උගන් අමතර පන්තිවිදියට කරපු දැනම් අහිතන කරන්න ද යුට කෙනෙක් සට දැම් මේසත් ඒත් රැවුලබවාගෙන එන්නේ සුදුරවුලලා කොමවාගේ රැවල්ල වාගෙනකට මේ අපි දකිනව සමීර ඔය ගුරතු ගුරුවරයත් හරීයට යම් යම් නින්දා පහස කරනවා ධර්මය සම්බන්ධ විවිධ හුගේ අදහස් ප්‍රකාශ කරනවා තැන් ව එහෙනකොට එත්තටම ධර්මයට ආදරය කරනයටට හිතෙනවනේ. අනේ මේවා මෙහි ඕනොත් එෙම වාසනය විනාසයනවා කියලා. සමීර මේ සම්බුද්ධ ශාසනය කියන එක ඕ වගේ පුංචි මිනිස්සුන්ට විනාස කරන්න ඒ පළවිනිදේ උඩුවිදිාගණන මේ මිනිහ මනුස්‍ය ච්ර ලොකු මනුසේ නෙමයි මේසා අවුරුදු දාස් ගානතතිෙසිේ පාතනව තුම් ධර්ම විනාස කරන්න මේගේ මනුස්සේයටට එච දෙයක් කරන්න බදෑග එස්සල් අර. කිය පලවැනි දේතමයි සතුරා මහ ලොකු කරගන්න එපා සතුරා මහා ලොකුවට ලුවට ගන්න එපාය ඔචත්තර ඔුවට අරගෙන ගැටෙන්නේ සතුරා ලොකු කරගත්තන්නේ. දැම්මං උදාහරණකට මේ වෙනකොට ජීවතුන් අතර නැතිකනෙ නිසා නම කියන්න. මාටිං වික්‍රම සිංහ කියන්නේ තිෙන නේද හෙලේ මහාගත්ගත් කරු කියලා කියන්න මගත් එතකොට එතුමා මේ කියන සිංහල ගුරුවරයට වඩා තද්ද විදිහට රල්ලු විදිට බුදුරජන්හන්සි ගැන විවේචන කර පොත්ලිය ලති ත් ේල්ත හම පම්දරන හැබ අද මනිසු දන්නෙත් නෑ හැරි? ර්ටික්‍රම සිහන් ක හම පිට මතක්වෙන්නේ තුන්න ඇදුත්තුනාවකතා මේ වලගේ ඇතුවන් අර සාහිත්‍ය සම්පන්ව කරපුදව ිතර ඇතුම සාසනයට මහා විකෘති බුදුරජාන් වහන්සේව නින්දාවට ලක් කරපු උන්වහන්සේ ගැන හරිම අප ප්‍රසාධයක් ඇති නොවෙන විදිහයට ගරුත්තියක් ඇති නොවෙන විදිහට තර්ක විතර්ක කරලවට ග්‍රන්ථ ලියපු කෙනෙක් කියල හිතේ නෑනේ එහෙම ග්‍රන්ථ තියනව කලවත් ගටතිලන්නේ. දැ ඒකාලේ ඕ ඇහෙනකොට පොතුත්ලියයනකොට කොහොම කලබල වෙන්න ඇද එදා හාමුදුරුවරු මේ වගේ පොත්ලි යනවා කියන්න මේවා අනාගතය මිනිස්සු අතරට යනවා මේක මහා විනාසයක් කියලා කොච්චර කලබල වෙන්න ඇත ඔවුන් එච්චර ලොකු නෑ පලවෙනි දේතම උන්න එච්චර ලොකු කරගන්න දැන් අද දන්නෙත්නෑ හැරි මාර්ටිං වික්‍රමසිංහකුවම අපි අද ඉගෙනගන්න දැන් මේ ම ඇතරම් පාසල් යනකාලේ තුමාාවය බුදුරජන් වහන්සේට නිදාා පහස වන විදිට ලිප්වා කියෝවලති බන්නන්නේ අපි පාසල් ඇයන කාලේ හරි ගෞරවාන්නිත අපේ ඔළුුවේ තියෙන චරිතයක් ඒ නම හනකොට ගොද තුමා විශය පැත්තයිෙන් කරපු කොච්චර දේතියෙනවාද සමහරලාට මේ සිංහල භාෂාව නැති වචන එතුමා හදල දෙනවා දැංවය ඕගොල්ලෝ සමහරලාට සංගීතය සම්බන්ධ දේවලෝට පාවිච්චි කරනමන වචනයක් මිය සිය කියලා. මේ මියසිය කියන්නේ මියෝසික්ක න වචනයට එතුමා විසින් මේ නිර් නිර්මාණ කරල දන්න වචනය පැරඩ යිස්ක නවා වචනයට එතුම පරාදීශය කියල වචනය නිර්මාණි කනය වගේ මේ සිංහල බාසාවට මහා සේවයක් කරපු කෙනෙක් දැන්ම මේ එතුමගෙන තරක්්‍යම තිරන මේසි කරපු සේව කියන්නේ එ දැන් අපි මේ අවංකව අනුකම්පාය මේ හමදේම කතා කරන්න එතකොට දැන් එතුමා භාගිතුන් වහන්සක නරවාගේ දෘෂ්ටියක එතුමා පුද්ගලිකව හිටිය කියනක ශාසනය අද අතුරුදහන් වෙලා ඒ මත මේකට කලුවන් වෙලා දර් දැන් චතුරාර්ය සත්‍යය හෙන්නේ එතුමගේ මතත් එක්ක හෙම නොහරි දෙයක් වෙලාද නෑ ඇයි මිච්චර මේ ලොකු කරගන්න මංහන්නේ මේ මේ චූටි පැටව් මේ අහිංසක චූටි පැටව්ඇ මේ මහ ලොකූ හස්ති රාජෝගේ දකින්නේ පලවෙනිද ඒක එතකොට ඔය තාපස නිකාය කියල එකක් එක කාලෙකාවක් ඒ අය මේ තනය මහන වෙලා අමූතු මත දැරවා දදු මාකාර විකොරති මේ ශාසනය තුළට ගෙනපපු එකඒක වැඩපිළිවෙ ලාවා. හදත් මිනිසු ධන්ෙත්නෑ මතක තියාගන්නේ ඔය චෝටි චෝටි කිරිසප්පයන්ගේ දේවල් පළවෙනි ේතම ච ලොකරගන්න ඇතුව ඉන්න. ලොකූුණ ගමන්තමයි ඔළුව මහා දෙැවැැන්තු විදිර ගැටිලා පීඩන්නේ එක තමන්ගේ ආවිෂ්ටිකම ගෙවනවා නිකන් අරමනු සැඇත්ය එකක ගැටි ගටේට පෝස්ට අදහද ඒකට මේ පසදුවනද මම මේ වාටිකක් හරිම මේ පොඩ්ඩක් කතා කරන්නේ. මම මේ ධර්ම දේශකයන් වහන්සේලා අතරේ. සමහරලාට ඔවුන් එක් ගැටිලා උඹ බම්බුලන් තෝ තොපිලා කියලා. බද දැනගැනිින් මෙහෙම කියල වච්චන හසුරනෝ හරිඇර. මෛත්‍රී සහගත වාක් විලාසයක් ඇත්තෙම නැතව හරි මේක ප්‍රතිපල්ලි වෙන්නම කද දන්නාද මුලින්ම නිකං පාඩුව බෙන්න්න මනුස්සය ඊළඟ දවසේ ලබ්ලබ් කියනුනිමස පලන ද ල බ් කියවෙන දෙනි දස ලබලබ කියන තු නි දස ඉට පලික් කියයි අඳතිමට ැරිතැනම්නිය හිරේත දන්ුව වනවා මොකද්දමි ඔය මනුස්සය හිරේයන්න නෑ මේ හාමුදුරෝරු වාක් සයිලිය සංවරව හැසරුවන. මද එම මන්සේ තුලින් හම වචන ලිටෙන්නේ දැ එ තොට කෙනෙක් කියයි එතොට ඒ වචන එලියට අපකට මෙ හාම්දුරර වග කියන්න ඕොනෙද කියලා දෙගොල්ලොම වක කියන්නවා. අර පුද්ගලයා තින සත්පුරු සවභාව නිසා පුද්ගලය වගේ වචන ලට දාන්නේ ඒ පුද්ගලයාගේ අයනිස නන්සිකාර නිසා. ඒ පුද්ගලයා කුණු ගොඩක් හැටට සලකම් ඔලු වෙතියෙන කුණු ඒක කටින් එලියටේනවා. හ සඥා කුණු කුණු සංඥා හැට. කුණු ච්ච සංඥා සංකාර කියන කියන චේතනාවලින් ඉලියටනලට චේතයත්වාම්මංකරති කායන වචාය මනසා එදර වචන පිට වෙන්නේ චේතනා පහළ වෙලා මො මොන එක්ක දර සංඥාත්තකෙන චේතනා. එදර කුණු සංඥානන්තියන වචනත් කුණු එකදම ඇත්ත මොකටද කුණු අවසන් දැ මම සමීර පිළියන්දල වැඩයිඳලා පිළියන්දල ගම්පහාපි වැඩඉන්න තැන් තුනක් කර රතිරුණනේ ඔය තැනක ඉඳල හැමදාම මෙතන්ට වඩන්නකොට අතර මග මං මගේ පාඩුවේ ගමනය නවා කී තැනක කුණුගොඩවල් හම්බෙනවත. ඔබ හිතන්න මංවය කුණු ටික් ොහැරි ඇදලා ඔන්න හිතන්න දැන් මෙතනැවිල්ලා මැදිරට එන්න මේ ගොඩනැගල ළංඟ වාහනෙන් බැස්සට පස කුණු බෑගික් යෙන ඔතන ගැට හලා දැන්ඔ ගට හලා තියෙන ගුණු බෑකගේ ගඳක් එෙන්නේන මං ඕෝක ලෙහලා දාකරන්නෝ ඩිකියට දාග නෝක අවුසාව අවසවස නිකන් ගෙනගව මැදිරයටත් මල්ලක ටිකක් දාගෙන නවා මොකු වෙන්න කියන්නක ඇයි කියන්නක දැන් පාරේ තියන බල්ලෙ එක සස චිකත් දක්කම කට ඇගිල්ල ගහල ඕක ඉබල නිත්තයටත් මේ නහයට අල්ල්ල යනෝගේ වැඩනයවා ඒ නිසා මං කියන්නේ අහක යනකුණු ඔළුවෙදාගන්නෝ නෑ පලවෙනිද. දැන් අර ත්‍රිපිටකේ ඔය බ් ජ රජන් බ්‍රහ්මාන්සු සනන්ස ය කියන එක ඇහුණ ගම මේ වර්තමානි ධර්මකතික භික්ෂුව කෝකටත් බැනල තිබුණු මේ සේපාලව අවස්සපු කෙනා ඔය ය හිරේගේිය මහත්ත්‍යව අවස්සප හාන්දරුව ඔය බ්‍රහමාන්ස හාන්දරුවටත් බැනලතිබ මේ ලෝකයේ හොම සතුින් වනිස්වාමීෙන් වහන්සේ කියලා විද්‍යාත්මක ප්පුනුවාවින් හස ද ඉන්හන්සේට ඔය ඔය ත්‍රිපිටගේ වතුරක ප්ලස් කරල ගහල දානවා කියලා කියකිව්පේකට බැනල තිබුණ. ඇත්තටම අපිහිතමු ඔය සිද්ධිය වෙන්නන්නේ අනුවටේ කියලා හෙමයි සන්දේ. අනුවටේ දී ඉක්දහසසේ අනුවටේ දී මනුසෙ කැල්ලා ඕක ඕක උදාහරණය කර මෙහ හුත් මොක කරන්න කර මත අපි ෙමක ඉක්දහසම අනුවට ද උන්හන්ස අදකින ොහම මනුසේ කෙල්ලා ම ්‍රි පිටකපතති ඉරල්ල දනවා ටොයිලට් එකටහෙම දැන් උන්න්නහන්ස වතුරක ප්ලස් කරල දාලා අත හරි දැන් ඕෝකල් අද දන්නවාදකවුරුව සාාසනී විනාශෝනාද අපි අපිට මේ ධර්මයක් කතා කරන්න වරුව ඔක්කොම නැති බංගස්ථාන වෙලා විනාස වෙලා ගිහිල්ල ලෝකෙන් මතු ගැවිලාගේ ලදද ශාසනය. ඇයි මේ ලොකු කරගන්න පලවෙනිදේ ක හැරිද එතකොට තමයි ගැටෙන්නැතුව ඒට අපිට එ ඕනි අංකෝ මන මේ ත්‍රිපිටගේ එරල්ල දාපු මටනං ඒ වෙලාවේ ඒ මනුස්්‍යයා ගැන එන්න ඕනේ අනුකම්පාව මේ මනුස්්‍යයා මේකට නිරේ යනවා. ඒ මනුස්්‍යයට තරහ ගිල්ල කනට දො ගැහුවොත් වෙන්න ම කක්ද දන්නවා මනුසය දැනුත්න්නේ ශාසන ගැන රහහිදනැද රැගින් ද එහම දෙයක් කරන්නි ඔකමනුසර කණට ගාපුකගම තත්තේ මනු සිට ෙන්න්නමක තවත්දශවැඩිය වත්දේශ වැඩියු තවත්ේ න එදර එමනසේ ඇැට ්‍රිපිටක බෝත් පනහතමක් දයිටොයිල්ලෙට් එකට මගේ ක්‍රියාවේ අවසාන ප්‍රතිඵලයේ එක පොතක් ටොයිලට්ට එකට දාපුුව කොට ත් පනස් හතම දාන තැනට මම පත්කරෝණ එකද මගේ ්‍රමංකල යුත්තේ අවසාන ප්‍රතිපාලන අපි බලඩො අර මනුස්ස්‍යයට අරක ධාද්්‍යීත් හිනාවෙන් අනුකම්පාවෙන්. ඒ මනුස්්‍යයාගේ කර්ම විපාගෙන් ඒ මනුසයායටට ගැලවෙන්න ධර්මය කියන්නේ මොකද්ද කියලා දන්නේ ඒ මනුසියා බුදුරජන්නසි කියන්නේ කවුද කියලා දන්නන්නේ දන්න ඇතින්ද හොම කරන්න දැනගත්ව තොහොම කරන්නේ එදර ඒ මනුසයායට දැනගන්න සලස්සන එකන මංකළයා කරන්න ඕනි පොත එකක දාේක කනට ගාන්න න මුසයට බුදුරජාන් කියන කවද කියලා දැනගන්න සලසුන්න්නන්න්නේ. පලවෙෙනයට දැනගන්න සලස්සන්න තියෙන ක්‍රමය මොකක්ද. අනුශාසනාව නෙමේ අනුශාසනාව නෙමේ ඒ මනුස්සයට බුද්ධ සාාසනය කියන්නේ මොකදද බුදුරජාණන් වහස කියන මොකක්ද ධර්මය මොකක්ද කියන්නේ සංගා කියන්නේ කවද කියලා දැනගන්න සලස්සන පළවෙනිම පියවර මොකක්ද පළවෙනිම පියවර පළවෙනි පියවරතමයි මගේ ප්‍රතික්‍රියාව ඒමයි. මගේ ්‍රතිక్්‍රියාවෙන් යට වෙනසේ ඕని බුද්ධ සාසන. මගේ ප්‍රතිక్්‍රయාවෙන් බදුජ හස කිය කව ఉන් හසි ්‍රාවක ොුවවාගේද ්‍රාවක හික් ලා ො ාවක දරම ක්ද කියල ඒ ්‍රිපිටක වෙසිකිලට ප මනුස්සයට මගේ ්‍රතික්‍රියාවෙන්ම වෙනසතේ රෙන්න්න ඕන. එතකට ඒ ුසිය බලන්නේ මේ හිතන පිරිසක්න ඉතවට මෙුස අනුසෝතගාමි පිසෝත ගමි කියෙන්න්න වෙනස ේෙරෙන් ගනින්නේ තොට මස හොයි මේ මොකක්ද කියල හෙම හික්වවෙන්න මෙහෙම දමනය වෙන්න මොකද්ද මේක කියල ඇමස හොයන්න ගනිී හයි. අන්නේ ප්‍රතික්‍රියාව මාතුලින් එන්න ඕනනි. ඒ හාන්දුුවන්ටත් බයිනවා කියන්න සමීර හිතන්නක ත්‍රිපිටක අබි ධරමෙම ගිලල හිටියත් වැඩක් නෑ කිසිම වැඩක් නෑ. දෘෂ්ටිය පිරිසිදු වෙලා නැත්ත මේ දෘෂ්ටියන දැ මේ කතා කරන කඇවිල්ල ධර්මය තුළ එන දෘෂ්ටිය ධර්මය දැන් ධර්මකරුණු ටික සයි හසල දහනමක් දැනන් ඉෙදී හැබයි මේ දෘෂ්ටියගෙනනගේ එන එක දහනමට වෙනස් වෙනවා තැ බ්‍රක්මෝස සන්නසේ දෘෂ්ටිය තුළන්හසේ තැට ඇල් තිෙන නිඳ ද ලෝකට හිනාවෙම කරුණාව මේ මඟ පෙන් ලවෙන්න ර න්හන්සේල පිටි පස්සේ උන්න්නහසට කණට ගහන්නාපුගෙන ඒ මගේයි මහනවෙයි දැන් සුනාපරන්තටර යන මේ පුුණ සන්හන්සකින් අහනෝන හර අපපුරටනේ ඔබට බනී කිව්වා බැන්නොත් එහෙ ස්වාමිනිි මං එල්ලිය එල්ලි යනවා ඒකට මම බැන බැන නවා මේ කැහේ නෑන කියලා පාඩුවන්න එකෝ ඒව කියම ගැහුවක් ගැවෝත් එහෙමස්වාමීන අතපායි ගැඩුවෙනනෑනි කෙලා එතන ගෝනේ බැරිලාරි අතපයි ගැඩුව මැරුවෙනෑනි කලෙගන බලන්න දැන් දැම් මේ මේ වච්චන එකට මෙහෙම වෙනවානම් අතපාය ගැඩුවත් එහෙම මොකක් වේද කියන්න අර එක එක සමාාවෙනු ම මේ එක සන්නසනමක් මෙතන මූලික කරලා කතා කර උන්හන්සි කෙන අනුකම්පයෙන්ම මේ කතා කරන්න මොකද හේතුව මේක වැරදි පෝර ආදර්ශයක් වන හේතුව ධර්ම දේශකන් වහන්සේලා අත්තර මේවාගේ පෝරවාදර්ශයක් දෙනවා කියන්නේ මිනිසුන්ට මේ දේකැන් වහන්සේලා ර හිටයෙන ප්‍රතිරූපේ විනාසයන අපිට අනුසාසනා කරන්න දේශකන් වහන්සේලා මෙසේය කියෙ ඔුන් ගොලුවට ප්‍රතිරතල්ර එක වැරදිී මොඳ ඊළඟට ධර්ම දේශනා කන්න මේ නවක භික්‍ෂූන් වා ආදර්ශයට ගන්න. ඒ වි ඒ නිසාම මේක පුනපුනා කතා කරන්නේ එකක් දේශකයන් වහන්සේ නමක් කටා සමහලට ලක්ෂ ගානක් දහස් ගාන පිරිසක් කියෙනව පසු පසිගේ එතරම එකක දේශගන් වහසේ නමකගේ මග වැරදුනොත් මුලම මේක පතා කරල කරලා හැදුවේ නැත්තන් අපි තැන් කෙනෙකොට ඒති ප්‍රශ්නයක් තියනවන යම් සන්හස නොක වැඩ පෙල්ල උහන්සට පුද්ගලිකෝ කියන අපි කිව්වා මේවා මම පුද්ගලිකව කියලා කියලා හන්න නෑ. ඒ නිසා තමයි මේ පොද්දේ සමාජගත කරන්නේ දේකන් වහන්සේලා මෙසේ වියුතුව. භික්ෂුන් වහන්සේලා මේ මෙේ වියතුයි. අපි මෙචරකල් නිහඬව හිටිය සමීර. භික්‍ෂුවක්කගේ සස්භාව මොකද කියනෙක නිහඩ ඉන්නකම් මනිසුන්ට යන්න වැරදි ප්‍රතිර පරු. අපි බුද්ධ බදුරජාන්සක ධර්මය තුළින් පෙන්න්න ඕනේ භික්ෂුව කියන මෙහෙමකෙනෙ. දේශකන් වහන්සේ තුළ තියෙන දෘෂ්ටිය මේ වගේ වෙන්න ඕනේ. එතකොට දැන් අපි සමහරලාට ඔය එක්මං අද දැක්කමට හරි දුක හිතන එක දැක්කට පස එක්තර කමෙන්ට් එකක මට එක මස්ක්‍රීම් ෂොට් එකක් විදියට ආවේ කෙනෙක් යෙව් එකක් සහසාන මේ බලන්න කියලා මේ ඒකේ කෙනෙක් එක තරුණෙක් කියනවා මේ ඔබවහන්සේ සිවරු වැරියොත්තේ ම කියෙනෙක් තර සන්නහන්සර මකට කියන ඔහන් සිවරු වැරිොත්තෙම බහසේ තට්ට පල මොගන හරි ලොකුත් දඩුවන් වගේ දෙන කතාවක් කියලා තිනවා කමෙන්ට්ගේ මනුස්සේ ඒ දරුවගේ තියෙන ආවේග පිට කරන්න එතකට මේ සන් වහන්සේ ඒකට දෙනා උත්තරයා මේ අම්මගින් කිරිබීල හැදිච්ච එකෙක් නම් වරෙන් මම පැය තුනකට සිවරු ඇ කරන්න උඹට මගේ තට්ට පල්ල පන්නහ කියන්න එතට මේ උත්තරෙන් අර තරුණය මොකද වෙන්න කියන්න එයාගේ දේශයේ විසඳිලා යා එයා ඒ ඒ වච්චන ිට කරන්නේ තරුණයා අවිද්‍යාව හිදද නැද්ද බලන්න ඕන අපි අනුකම්පාවක් කියෙන් ඕනේ ඒ වචනයට ඒ තරුණයා මේදැ මේක කියන සිල්වත් සන්නස නමකට එතකට ඒ තරුණයාට එන්න පාපේ බලන්න ඕනේ යා ඒකට විදින දුගතිගත්ත විපාග බලන්න ඕන ඇයි ඒ තරුණයාගේ තවත් තව තවතවත් අවසල ඒ දුකත් තව වැඩි කරන්නේ පුද්ගලයට තුට මේක ඊට පහසේ මං මෙහෙම කිව්වා කියලා තවටිකක් දැනල පෝස්ටි එකක් විදිට දාන තවත් මනිසුට අ තරුණ ගෙන ැට තුර අනිත්ම නිසුත් ගැටි ගැටි අකුසල් කරගන්න මේක ඇත්ති ඒකයි මෙිච්චර මේ කතා කර හම පහමුදුරක ඇත්ති මේ මෙෙම යන්න එපා ධර්ප දේශකයක්යට න්ොහන්සේලා කිරෙහි ඇත්තරම මේ වෙලා තියෙන පුංචි හාමුදුරුවර මහනවෙලා අදැකේ මඩුවෙන් ධර්මක් ඥානය ගත්තා ඥානෙ දරම් දහම් දැනුම ගන්න සමීර ඔබ අද රෑ නිදාගන්නතු කියවන්න පොට්ටිකක් ඔබට හෙට බන කියන්න දැනුමක්කි එක රෑන් කරතයගේ හැබැයි දැනුමයි ගුරු ඇසුරේ ගන්න රෘෂ්ටියයික් ඒක දෙකා අරස්ථන ඇසුරේ ගන්න අත්දැකින්ම වෙනම දෙකර රය ඇසුර හික්මන එක දෙකා ඒක නිසා තමයි අර මේ ඔැ ඕකේ වෙන්න අරද මේ බොල්ලර් කුක්ලට වෙන්න දේනීටුව දිනාත ලිස් පහ ඕ දිනාහත ලිස් පහෙන් මහයකෙක් වෙලා අන්තිමට ඉක්මනින්ම විනාස වහන්සයන්න. අපි මේ විනාස වෙන්න එපා කියන එක කියන්නේ මේ මේ හරි ප්‍රබ්බල වටින චරිත මේ රටරම එවැනි සයින්හන්සේලා මේ විදදිීට ආවේග සීලිව හැසිරෙන්න්න එපා. ඇත්ති මේ මිනිස්සු මෙිච්චර අවස්සන්නේ මේ මිනිස්සු හි අන්තිමට ඒ මනිස්සු හිරේට දාන්න. දැන් හිරේ දැම්මට පස්සේ මම ඕකට සතුට නෑ ලෝකයා ඕන එකක් කියපු දෙමට මන්දැක්ක එක්තරා සහන්සනවා හිරේ දප්ප ගැන සතුටින් කතාගන්නවා අන්න දැක්කනේ අපේ වැඩ කියල කෑ ගහනු කිය ඔනුමන් දෙැකවීඩුව එකක් හැරිද මම සතුටුනෑ මොකද ප්‍රතිඵලයවෙන්න ව න මෙතන නෙමේ ද ඔහොම නෙමේ කාල සමහර සැනසල උලෙහිට ඕනො ඇතැම් අවස්ථාවල භාග්‍යතු වන්ේඒට සටන්ගරන්න න අරසන්හන්සේ කර්මය නිදහස මඟ පෙනනොකඇ මෙතන දිමන් කියන්නේ මේ වෙලාවෙ අපි ඉතිහාස අපිට පාඩන්තියනවන පෙරපාඩ හරි මේ උගත් පාඩන්තියන අප පෙර පාඩ දැන් සමහර දේශපාලක්ඥනියෝ හිරේ ගිහිල් අන්තිමට ජාතික වීරයෝ වෙලා එලියටේ නො මුණනනි පහගේ කාල ද චරිත යසෝදරාවට පවක් ඇැත්ත කතාකී කිය හිටපු නළුවක් විදිර හිටපු දේශපාලක්නිය හිරේ හිටියා අද වූ ජාතික වීරේ එදට දැම් මේ පුදගලයවන පුද්ගලයා පසු පස යන පිරිසක් හැදනා දැන් ඔවුන්ට ජාතික වීරයෙක් වෙන අන්තිමට ඔබ මේ කොඩවි කුණලන මේ හිරේගිය මේ වංචා දෝසන කරලා හොක් හොර මැර වැඩ කරලන මේ හිරේගිය ඒගොල් ලොක්කොම එලීදී ඔබ මේ හිරේයට ගිය ඇත්ත කතා කරලා කියල මෙමස ජාතික වරේෙ කක් තැන් ඕක ජතික වවිරයෙ කරලා චරිතයක් කරල එලීට දෙන්න මේ ස්වයින්හන්සේලා ඒ මේ එච්චර දයක් කරය කර මේමයි ඉවැනි පුද්ගලයන්ව ඒ තර්මට ගෙනාපුත් තැනම වැරදී කියෙනෙක ඉසලක කියන්නේ. දැන් ගෙනල් ඒවරයි. දැන් ගෙනාවන ඔවුන්ට යම්කිසි දඩුවමත් තියෙන් ඕන මීතිය අදාල දෙයක. ඒකටමං මොකොත් කියන්නේ මංයටට සත්තුට නෑයෙනක විතරයිකි එකක එඒස නොවයුතු කෙනෙක නෙම. ඒත් ඒත් තත්වට ඒ දක්වා නොයෙන් ඕෝනි කියෙනෙක විතරයි කියන්න. එච්චර දෙයක් කරන්නවාත් ඕොන කෙනෙ නෙවෙේ හෝ හ ඒ අතර එන්න ඕන්න දැංඒක අපිට අදාලවා ආකාරයන්නෙමේ දැංඒක උසාවියට අදාළ දෙයක් නීතිකඥන්ට අදාළ දෙයක් නීතියට අදාල දෙයක් රාජ්්‍යට අදාල දෙයක් අපිට අදාලනය වා අප හමදුරන දන්න ම අපි මේ කරන්න අපිට අදාලද අපට ඇ උවහන්සේකම තිස්සක්කන ධර්මදේශනාවත් එෙක් පෞද්ගලක මටය ගිච් දේතම ැ හමුදුරන්නේේ බොහෝවිට ඔබහන්සේත් දැකරවත්ම මේේ වගේ දේල්ලට යම් යම් අදහස් පරකරදදිේ අපි ියන් හිතන අප හමුදුරන නමත් මත් ත දතමයි ම ේවානේ අපේ හිතට ඇරගන හෝහෝ යම්කිසි කෙනෙක් පිල්ිබඳද අපේ තව දුරටත් හිතන් නේ ර හන්සක හො ති ො ක් තනන්. ඇැ මරි බෝදෙක් බෞද්ධ දරන්න ද ක් දේශනාව ඉක්තරා සයනසනමක් මේේෂන් වුනාා. ඒමයි නරිද මාධ්‍යක නවේදක මහත්ත එක්වි දිටින් දලා මහනවෙලා උරුද්දයි දෙකයිතතාම කොටිකාලයයි දැන් ගෝලයොත් හදන්න්න ලැසලා ඔන්න වෙනම ආයත්තනයක් මෙම හදනව කියලා අපි කිව්වා අනේ මෙහෙම වෙන්න දෙන්න එපා හොඳ ගුරි අපි හැමෝට මටත් තිබුණ ගුරු ඇසුර අතෑැරෙමින් දුක්විඳ පුකාලයක් හැබැයි. අප ගුරුවරු හොයාගෙන ගුරුවරු ඇත හික්මමින් අවුරුදු මේ දහටක විතර කාලය තුළේ මේ ශාසනය තුළ කොඩා බොහොම දුකසයාපු ගමනත්තියන එතකොට අද මේ වෙලාවේ යම් කිසි සහසේ නමකට හැබැයි අපිට අපේ ගුරුවරු මහනුන ගමන් දශකයන් වහන්සේලා විදිට මාධ්‍යට එන්නේ ඉඩහදුවනේ කොටින්ම දුරකතනයක් වත් පාච්චකර ඉඩ හද වෙන අපට අද මම දකින එක දෙයක් දැන් අර සයින්හන්සේලාට මං කිව්වේ ඔබහන්සේලාට අත්ද මහන වෙලා අද දවසම YouTubeුප් චැනල් එක ෆෙස්බුක්ය කදාගෙන බණටිකක් කියතයි ධර්ම දේශකයන් වහන්සේලා මේ ශාසනයට සමීර ස්දහක්කතරන්න සියලු සන්නහසල දේකයන් වහසලා වෙන තරමට අපි සතුට. හැබයි එක හරියට සමාජය නොමගයවන්නේ නැති වෙන විදිී වගගේී ඇත්තුව මෙතෙන්ට එන්න ඕන. ඔබහන්සේ පහැදිව සඳහන් කර කරනු පහත්ව. එතකොට ඔබ දන්න අදේ සාවින් වහන්සේ හරෙන්ම නිහතමානව මට පහෝදා උදේම කතා කරලා අනේ සන්නාස මාගැන වර්දවා හිතන්න එපා මට මේ හේතු නිසා ගුරුවරයකින් ඇත්තන සිද්ධෝනේ ඒත්මං අද ගුරෝරුන්ගේ අආවාධනු ශවාසනත් ගනිමි මේ ගමන යනෝ මට උවහන්සේ අවාදනුශවාසන කරන කියලා හරිම කීකරුව නිහතමානීව කතා කරනවා. ඒක ඒක තමයි දියුණු උන්හන්සේට කවධහරිදවසක පිරිහෙන්නතුව මේ ගමනයන්න උපකාරරි වෙන්නේ හරි දුන්හන්සගේ පින්වන්ත නිහතමානී ගත්ති ගොනය ම මේ වෙලාවේ හදදවතින් මාගේ කරන ඒ ගොනය තියනවා. හසනක් ෝ දි යටටම පුංචිකාලක මහනෙල ගෝලිොත් හදල ගේ අවරුද ගලය හදල යවරුදනකට උප සපදල දැන් මාධ්‍යවල ධර්ම දේශනත් සිදු කරමින් සමාජත් එක්කම මෙම ගැටමින් ආරවුල් හදාගෙන යන තව හාන්දුරු කෙනෙක් ම අපි තිස්ස එක්වෙන්ද දේශය කරල පහවදවදේම හඬ පටිගත කිරීම සිද්ධ කරල මේ තවත් ගුවන් විදිල් නාලිකාාවක දේශනයක් යවනවා අපි කරපු දේශනාවට ප්‍රතිවිරුද්ධ ව නවිදයට දැඩිව කතා කරලන උනාසේග කියනවා නම නොකයා කියන අපි පෙන්දවාගේ අධර්මයට කරබාගෙන ඉන්නවලු අපේ සම රබ දන්න හොඳටම මේ සිතනේ තසපුුවම සාක්ෂිය අවුදු නමයක් තිස්ස අපේඇතටම ධර්මවාදී භික්ෂූන් අතරේ අධර්මය කණ්ඩනය කරන එක මෛත්‍රී සහකතව අනුකම්පයෙන් අපි කොච්චර කරනරෙන එහ ඔය ල්ලි පැත්ති මහත්ති බුදනා කියනකොට ඊට පස්සේ ලාෆිම් බුදාවගේ එනොකොට ඒවා සිමින්න්තිකොට හතලස්ගානක් ව දන් කරලා ගම් පහ පැත්තේ රජමහ විහාරකයේ පිළිම හදන කොනකට අපි මේ වගේ හැම තැනකදිම සමහරලාට ඇතැම් සන්නන්සල බුදනා කියනකොට කතාකල යතු තැන් හැම එකකම පෙන්දුවගේ නිහම අපිහිට නෑන බෙල්හි නවාව අපි හැමතිසු කතාගර හැබැ හැමතනම කතාගරේ මෛත්‍රී ස්ොරයෙන් ිකාදාාක තුඋඹ බම්බල තෝ තොපිලා කියලා කෑගහවෙන ආවේක සීලිව ඉතින් ඒ හික්මීම අපිට සෝමහාමුදුරුවෝ ආදර්ශකල්ල දී ලගේ සියලු දේශකන් වහන්සලලා අධර්මය කණ්ඩනය කළ යුතුයි අගුත්‍රනිකා ඒක නිපාතික සූත්‍රක තියෙනවා අධර්මය අධර්ම විදියට පෙන්වාදෙනවද කෙනෙක්. එයා දෙවියන්ටත් මිනිසුන්ට හිතස පිස හත්වෙන පුද්ගලක් කියන නිසා නිවාරෙන් අධර්ම අධර්ම දිර පෙන්න්න න ම මේක ලස්ස උපමවා කියන සමීරීම. බ බඩගින් ඉන්නවා කඩ තුනත් තියෙනවා ඔබ දන්න මේ කඩතුනන්නේ තියෙන කෑම ගැන ඔබට තියෙන බඩගින් ඔබ දැක මොකක්හරි කඩයකට යන්න හදනෝ සමහර කඩවල ලස්සන්ට මේ හදල තියන එලෙෙන් ටක් ආසහි තෙන්න්න විදියට අපේතුම එක් කඩයක තියෙන හොඳ රස්සට කෑම හොඳ පිරිසිදුුව තව එකක තියෙනව අපිරිසිදු අසූචි කළවන් වෙච්ච ෑවත් බඩා අමාරු හදෙනනවා ලෙඩ වෙනවා මොෝ ලෙඩ හොයන්න ැර ය ඔබ ජීවිත කාලෙම විිඳවයේ ලෙඩවල්ට තව කඩක තින වස කාපුගම මැරෙනො ඔන්න කඩතුන දැ ඔබ දන්නේ මේ කඩතුනේ මොනවද තියෙන්න කියලා දැන් ඔබ ඔය කඩයිට කන්නේ යනකොට බඩගන්න මං කරබාගෙන ඉන්නවානම් අනේ කමන්නේ ඕනක් කාපුදෙන් කියලා කරබාගෙන ඉන්නවා නම් මොන අසත් පුරු ශේද්ධ කියන්නවා. ම දන්නම මේ කඩ තුනේ තියෙන ොුණවාද කියලා දන්න මම ඔබට කියන්නෝ නැද්ද කිය අන්නේ දේ තමයි ධර්මයයි අධර්මයයි වෙන් කරවා කියන්නේ ඒදේ ඔබේ බඩගින්නට ඔබට කන්න තියන පිරිසිඳදු කඩේ මොකක්ද කියලලා පෙන්ල දෙන්න ඕනෙවරුණ සමීරහිම ඔබ යන්න හදනවානං අසචි තියන කඩයට වස තියන කඩේට ඒක යන්න එපා කියලා කියන්නේ ඉරිසිාවට කොහකමට නෙමේ . ඔබ ගැන අරුත්ථවත් අර්ථයෙන් යහපත පිණිස හැබැයි ඒක කරන්න ඕනේ ප්‍රතිඵලය ලැබෙන විදියට මංගිහිල් අර කඩේ මිනිසුත් එක ගහමරාගන්න නෙමයි දැන් වෙන්න ඒක මේ මඟ පෙන්න්න ඕනගෙනට පෙන්න්නන්නේ ඇගිල්ල කඩයකුඩු කරන හඩ පුටු කරලා නඩු දාගෙන ඒ මිනිහට ඒකට වන්දිද්්‍යවල අන්තිමට වන්දිවුල්ට ඒේමනිියග එක කඩේයට කඩ පහක් කදලා හරි මොකද මේ කරන්න සමහට කඩේනම තව ප්‍රසිද්ධ වෙල තවත සිද මිනිස් සීට පස නිකමට අපි කාලා බලමුොකොය කියනක මොක්ද කියල බලන්න ඉටස කා මිනිසුත් ෙඩ වෙලා මේකද අපි බලාපොරොත්තුවරන ප්‍රතිඵලේ. ඩ බ ල්ල ඩගන්න නුසයට කියෙනවා මේක ධර්ම මේක ඇතර්මි ඒ කරුණාවෙන් පෙන්න්න ඕනක එනිසා පැහැදිලිවන් අපි කවදක්වත් ප්‍රතිපත්තියක්ක දිට අධර්මය අබියස කරපයාගිරන්න කියන ප්‍රතිපත්තිය මම ධර්ම දේශ සිද්ධ කරන්නර අවරුදු දොලහකට අධිකකායක්ක නෝය කියගේ ඔය ඔය මහත්තෙක්ක මගේ අවවාධ හික්මෙන් නඇතුව අප හාමුදුරුව මහනලා අවෞරුදු වටක් වගේ ඒ එතකට දේශ සිද්ධ කරන්න පටන්ගර වරුදු ොල්හකට වැඩිද මේ අවරුදු දොල ඇතුලේ අපි අධර්මය කණ්ඩනය කරා ඇතිසේ වනාන්සල එකක දක් කොටෙන්ම ම පෙන්දෙදදිගල උන්සේ හොඳරම දන්න උවහන්සට එක්තරා මේ ජාතිය වෙනුවෙන් කතාකරපු හාමුදුරු කෙනෙක් දේශපාලනය කරන බලසේනාවක හාමුදුරුෙනෙ අසබ්‍ය වචනයෙන් දුරකතනැමතුන් දීලා බන්න වෙලාේ ධර්ම දේශකයන් වහන්සේලාගින් මේ මමයි කොත්මලේ කුමාරකා සස වහන්සේ තමයි උන්හන්සේ වෙනුවෙන් හිටකි නේ වෙලාව සියලු දේශකයන් වහන්සේලාගේ හයිිය ඔබවහන්සේට තියෙන කියලා අපි පෙනී හිටිය එදර පෙන්ද ඔහෙම කරන්නේ අපි අනිවාරෙන් අධර්මය තියන තැන කරුණාවෙන් අනුකම්පාමෙන් පෙනීන්න ම මේටික කියන්නෙත් ඔය කියන පොඩි හාමුදුරුවෝ සමීර මේ ශාසනය තුළ අද ප්‍රතිබල වෙන්න අවශ්‍ය හොඳ ධර්මඥානක හොදද දක්ෂ භික්ෂුවක්දියට එක දේශනා කරන්න පුළන් සියලු හැකියාටික දෙන මට අදටත් පුදදු පහැදිීමමත්තින ැකයාටිකගැ සමහරලට අපිටත් වඩා ඉක්මට මේ ධර්ම ග්‍රහණය කරගත්ත මහා වටින දැනුමක් තියෙනවා එතවට ඒක හරිවිදියට ගෙනිච්ච නැත්තං මේ වන්නාහසි අපට වැඩක් ගන්න බැරිෙන වාසනයට ඒ අපරාධයක් ශාසනයටම අපරාකගේ චරිතබිට රැකෙන් නෝන ම පුද දරෙම ම ටක කියන්න මොද මගේ අමවෙලා තාත්ත වෙලා සසරේ උන්වහන්සේ මංවෙනුවෙන් අනන්ත මේ කැපවීම් කර කෙනෙක් මේ සංසාරේ මගේ තාත්වවෙල අම්ම වෙලා බ්‍රෑන් ඉදිවරාගෙන මට අසනී පෝලදි මාවු බලාගත්ත කෙනෙක්ුයි මගේ අනුකම්පාවයම මටික කියන්නට අපි අනිවාරයෙන් සමීර අසෝචීතයන තැන අසෝචි පෙන්නල දෙන්න ඕනෙ හැබැයි එක කරුණාවෙන් කරන්න ඕනෙ මේ ත් තසපපු ඇතල දාති සෙක්වෙන්දී චරිත දෙගත් දැක්කා අවවාදයක් දුන්නාම වැඩිහිටි සන්නසනමක් ඒ අවාදට කීකරුවෙන නවක භික්‍ෂුවක් සහ ඒකට විරුද්ධව ගදෞද් කරලා හ දැන් අමන් උනාසිට බොහෝතැන්වල හම පෙනීහිදල උදව් කරලාති අපිටත් මතක වහන්සේ ය ඒ පොටමගේ නොන මේ නත්නාලිකා වෙතමයි ආරම්භි හැදුවේ තර්ම දේශන කරන්න ඒ ආරම්භි හදනකොට අපි උදව් කර අහිත්තන හමතිසෙම ඒ එහෙම දැන් අ කීකරුව නිහතමානවා දොරකතනෑමුතුම දෙනසන් හසේ අරමන්ගේ නිවේදකම හතේ හනල උන්හසසිර අපි මකොත් උදවක් කරනෑ. උදව් සහරයට මේ අවාද ීපයකයින්න හෙම ඉතින් සත්පුරුෂය සත්පුරෂය යන්න පුුවන් සමහල්ලාට දේවදත්තට ඉරිදිහම්බුණ සිල්ල සිල්රැක්ක දේවදත්ත සීලේ රකිනකින් සපපුරෂ සත්පපුරසොෝයන්න බෑ දෙවදත්ත සිල් ුන්ත ල්ලුවත් කියන්නේ. ප පංචවයන් ගතම පුදුම දේවල්න පහඳන තිබේ ර නිසා හැකියාවෙන්වත් සීලයෙන්වත් හොයන්න බෑ සත්පුරුස සත්පුරෂකම කීකරුකම නිහතමානකම ගුණධර්ම වැඩන එක ඇතුලේ සම්පර්ණයම දෘෂ්ටිය හරියද මේ ධර්මයතුල පිරිසිඳ දෘෂ්ටිය හදනක ඇතුළේමතමයි සත්පුරුෂකම හිතමානිකම හැදෙන්නේ ඉහරි බුදුම දයන්නේ ධර්මය කොච්චර දැනකටත්පුරෂය සත්පුරුෂ හය මර හමතුරනේ දැන් මේ වර්තවානය වනවිට අපිට නිරන්තරයන දකින්නට ලැබෙන දෙයක් තමයි මේ දළදා මාලිගාවට රුවන්වෙලි සෑයට තවත් සිද්ධස්ථනාවට ගෞරනය සංගරත්නයට මෙ හැම දෙයකින්ම දැනොයි නිරාගමික කියන පිරිසවේවා තවත් බොහෝ පිරිසේවා ඔවන්ගේ පලමු ඉලක්කේ බවට පත්තන්නේ බුදු දහම හේතු දේශපාල නි කරණක එක කවට ිමුදුරණ කියැන් මිසාසනය ඇතුළි හාමුදුරුවර මෙහමයි මත්ඒකටවා කියන්නවා මහත් කිය ඇයි අපිට ඇත්ත කතා කරන්නේ මම කවදාකක් ජීවිතයට කිසිම දේශාලන වේදිකාලට ැගලනෑ කිසිම දේශපාලකයකට පුද්ගලිකව චන්ද දෙ දෙන්න අප කියලනෑ හඳද. හැබැයි කවදා හරි අපිට වැරදිච්ච එක තැනත් තියනවා. ඒතමයි මේ රටේ ප්‍රසිද්ධ පාපොච්චාරණය මේ රටේ අපිට දැනනා ඇතැම් දේශපාලන පක්ෂ හරහා අන්තවාදී එකන්නේ අන්තවාදී කියන එක කොයි ආගමේද කියලනේ දැන් ඔය හිරේගිය මහත්තයට මංකව දුරකත්තනැතුමදී ලගෙනෙක් කෑගහල බැන්න කියලා බුදුරජාණසනින් තෝ මරාගෙන මැරණි ලැසසි අහුයන් කියලක ඇබැන්නගෙන අන්තවාදඒන්තවා කමන බෞද්ධන්තවාදී එතන අන්තවාදය බෞද්ධඉන්න පුළුවන් අන්තවාදය ඉස්ලාම ඉන්න පුළුවන් අන්තවාදය හින්දු ඉන්න පුළුවන් අන්තවාදී කතෝලික ක්‍රිස්තියන්න ඉන්න පුලුව අන්තවාදී නෝන ඇත්තින්නවා දැන් අපි මේ මධ්‍යස්ථව කතා කරන්න එතකොට මෙතනදී මේ කියන කාරණ කිසිදේක හැමතිසි මේ මධ්‍යස්ව කතාරන්නට අන්තවාදියට හිරි දෙෙන ද බෞද්ධන්තවාදයට මෙහෙමකි නොට අනේ ඔබහන්සේලාගෝය තපස තියාගන්න අපි මරාගෙන මැරිලා හරි මේක බේරගන්න යි කිය ලේ නො බල බලන්නක කරලා හරි අයිදි කියලා බුදුරජන්හේ බේරගන්න කිව්ව ක්‍රමෙන් හා බේනියායටට සාසනය බේරගන්න බෑ හම ප්‍රශ්න දිගස් නොරැ මේ දිගස්සල ඉරයිද මේි තව දැවතේ රුන්ගන්න න ෙතමානු ංගනය ධර්මීණය නෙමි ඒකට ධර්මය මොකක් හර වචනය ගලප ගනිී හදදු කොහිං හරි තොඩ අන්තිමට බැරිවුණ ගමන් තමන්ගේ වචන සෙට්කට ගලපගරන්න පිළිඳ වච්චස වන්සේ ඒම දැ හෝදුර කියන මේ පිරිසුදු සද්ධර්රම සුක් එන්න මේ දේවල් කරන්නේ ඒ ගන තෝ තෝ ොපිලා ඔබ්බ බම් බොලන් කියල කෑක් ගහල අආේගසිීලිව කතාගර බලන් කියන්නේ පිළිඳ වච මහරදන්සේ තේම කතාගරව මේ සාසනයට මේ එකම භික්ෂවාහිටේ වගේ වචන කතාගන උන්වහන්සේගේ සසර පුරුද්ද එ හැබැයි ඒ උන්වහන්සේක කොතනත් එක විදියට කොතනත් එක විදියට අන්න්නේගේ චරිත සවභාවයක් අපි කියන්න කැටවල හෙමාලෝකසයි. මටන හිත පහර ඒ අප ගියාමතඋන් වහන්සේ ආ කොල්ලෝ කෙලා කොන්ඩෙන් අදරකොඩ්ට ඒ ඒකාරි ආදර්නය දැන්දා පිලිින් වච මහරත්තන් වහන්සේ වාක්ෂශයිලිය මොනවාගේද කියලා අපට ඔළුවට ගන්න පුුව. ඇල මෝක සන්දගේ සබවා ියීම් ර්තිික කාපන්. යගේ කන්න පුතේ නෙමේ කාපංගිල් . හැබඒ ආවේග සීලීව තරහැකිියපගන්න නේ. දැම්ම ශසනය ඇතුේ ආේග සීලිව තරහැම්පු පුරුණයි පිළිම්ඳ වච්ච පරපුරගේ නොයි කියලලා ආදරසිට ගන්න. ඇැබයි අය මගේ පපුතේ මගේ සන්හන්ස මගේ හාන්දරනේ මගේ මහත්්‍යයෝක වෙන තැන්වල නිහතමානයෝ කතාගරනවා. තරා ගිය පපුුවට අසත් පුරුෂයට තෝ ොපි උඹ ම්බ ලං කියලකෑ ගන්න දැන් හාමුදුරරු කීප නමක්ම මේ විදිහට පිළිින්ඳ වචසයන් වහන්සේ වැරදියටට ගන්නවා ඒක අදර්ශයක් කරගන්න බෑ. ඒ උන්න පිළින්ඳ වච්ච මහරතහන්සගේ සංසාරක කොයිවෙලෙත් තියනසාභාවික පුරුද්ධ. ඒ එතකොට සමීර දැම් මේ කියන හැම කාරණයක් ඇතුළම අපි ඔය කියන කණ්ඩනය කරන්න ඕන තැන දැඩිවෙන්න ඇතුව නියතමානීෝ විදියට දෘෂ්ටියයෙන්න්න ඕනනි කෙලාන්තවාදී නොවේන්න ඕොනි කෙ කියන්නේ දන්න. අන්තවාදී කෙනා හැමතිස්සෙම අපි බෞද්ධ අන්තවාදී කෙනක දේශපාලන ගෙන අපි කිවන්නේ හි හින්දු අන්තවාදී දමිල සමහර මන්ත්‍රීවරු ඉන්න එක් සම් ඊට පස්සේ මතය අරංය ඊට පහස ඉස්ලාම් අන්තවාදී සමහරායින්න ය කොටිම ගෙනනම් පන්සල ධාන ොන්ද දැන්ගල යාපනය කොහැරි තන පසලකතුන් අලුත නිර්මාණය කරන්න දෙන්න අන්තවාදී දේශපාලනන්න එතකොට අන්නේ අන්තවාදී පිරිසට උදව් කරන දේශපාලන පක්ෂවල්ට බලේට එන්න දෙන්න නම් එපාගෙන වචන විතරා අපි කතා කරලා තියෙනවා පෙර කාටවත් දෙන්න කියලනේ මේ නොදීයුතු අය අපි මේෂන් කරල තියනො මේ වගේ කරන අයටටනම් උදවගරන්න ඒක අපිකිව සත්ධර්මුණ මේ පුද්ගලයෙකවත් පක්ෂයක්ව තොළව තියන්න්නේෙේ හැබැයි අපි අදකිනවා ඒකත් වැරදි අපිට ප්‍රශ්නිතියන වේ රටේ පාලනය ඇතුළේ බරපතල දෙහෙමත්්‍ය තත්ත්යක් කාවට පස්සේ මේක ඇතුළ නැති ප්‍රශ්න සිද්ධ වෙන හින්දා අපක කතා කර කරුණාවේ හැබැයි වැඩීතිය ෙහිම උුණගමං අපි ගැන හිතනවා මේ හාන්දුරුවරු අසවල් පක්ෂේ අයයට අසවල්හරල්ලවකිව අපි බෞද්ධ අපි සිංහල බෞද්ධ හාන්දුරුවණය කියයා ගත දේශපාලක නො ගොල වෙල කැමර බද්ධය පපෝට ග කැර බෞද් කැරාවට බද්ධ ගොලන්ගේ ඇති කිසිම බුදුරජාන්සක ධර්මයතු හික්මල්ලන්න හර වචාඔක්කමතියන ඇතුළේ කැමරාවට බෞද්ධ හැබයි මිනිස්සු හිතුවා මේගොල්ලො තමයි බුද්ධ සාාසනය හකින්න ඉන්න එකම මේ වෙලා පිරිසක් ලිසක්. හාමුදුරුවරු තිතුවා. එතද රහාම්දුර හැම තිස්සමේ ඒ නිසා උදව් කරපු පිරිසක් හිටේ තව පිරිසක් හිටිය එක කියන්නවෝනේ වර ප්‍රසාද ගන්න ඕනකමට ඒ පස්සෙන් යනවා දැන් අදේගොල්ලෝ අමාත්‍යන්සුල අනුසාසකං අරගෙන වාහ නරගෙන වියට් අරගෙන මොනෝහරි දේකති සුද්ධ කරකර පොෘති සාකච්ඡා තියෙන තාමත් හොරුවුවෙන් එතකොටට පිරිසිදු රට වෙනුවෙන් අවංකරමුණින් ප්‍රතිපත්ති මේ අන්තවාදීන් හිසවසවල මෙතන සිද්ධ වෙන හානිිය වෙනුවෙන් කතා කරපු සනසලා අතර මම හිටියා. මම අද පාපොච්චාරණයක් විදිහටම දකිනවා ජීවිතේ හුස්මටික යනකං. කිසිම දේශපාලන පක්ෂේක දෝසයක් වත්. කිසිම දේශපාලන පක්ෂේක ගොුණයක් වත්. දැක් දකිනවා හැබැයි කතා නොකර අපි ධර්මය ධරමය විදිහයට කියා ය. හාමුදුරුවරු අන්න එතනදී තමයි. එක්තරා දේශපාන්න පක්ෂ ටිකක් මේ රටේ හිතාගෙනින්වා බුද්ධාගම කියන්න අහවල් පක්ෂේට අයිතියක හාම්දුරර කියන්නේ හවල් පක්ෂට අයිතිය දැන් ඒ පක්ෂට විරද්ධය මොකද කරන්නේ බු් බුද්ධ සාවාසනයටයි වාමින්න් වහන්සේ ටයි බැන බැන යනවා දැ මේක ඉස්සල විස දෙන්නවාඒලො හානයක් යගෙනනහ එතනකමයි හානයති ඒ එකයි මෙචක්චන මේ බයින්න ඒගලන්ට මේ තැන් ඔබැහුවන බෞ්ධයටය තරකම හිදු ඇත්තන් කියලා තිනේ ඒගොල්ලන්ටර මේ කියන අප්‍රසාධයට පත්ච්ච පක්ස සහ පුද්ගලයෝ ගැන හින්දු ඇත්තු පිලිසරණ කරන් කිය නෑ ඒකන මේ සිංහල බෞද්ධ කියාග අපි සිංහල බෞද්ධ ආන්දරනය කිවට සි තව අතරන ප්‍රස්් ඒකල්ල කිව නෑන අපි අපි දම්ඉල බිහිහිදුර කියල එහෙම කිව නෑ පපුූට අත ගහගර හරිද. සා මුස්ලිම් ඉස්ලාම් පිරිස රක්කි නොකි වෙන වෙන ඒ ඇතිින් හරෙන් කලා බෞද්ධයන්ට බොරුවට කැමරා විස්රා පෙන්නල යටින් කරාරකයල් ඔවුනු තෙගරාශය කරන්නහ ඒ ඇතින් කරන හරෙන් මෙහ බෞද්ධ සන්ද කැටේ කියලා එතකොට සමීර ඉතින් මේ හින්දු පෝජකවරු ඉස්ලාම් පෝජකවරු එහෙම අර මේ කියන අප්‍රසාධයට පත් ච්චායි පස්සෙන් ලොකෝට හිටියනේ. එහින්ද ඒයට විරුද්ධවාදීන් බනිනවාඩයි. බල්ල ගණකිලිීමම බෞද්ධය.ද මේ විනාසතෙන් වෙලාවර. මට මාාවරල බදධ්‍ය සන්නහසකෙන පුද්ධම ප්‍රසාධයක්ත්වය වන්හන්ේ හැමතිසමේට වනාහස ඉසල දශ පුංචිකාලේ. ැන තරුණ වයසිද දේශපාලන වේදිකාතුල හිට පු භික්ෂුව ඒම අපිට මතකන් වහන්සේ එක්තර අවස්ථාවක ඉතා දැඩි පිවරගන්න හිට කැල්න ශිත දේශපාල වේදිකාවල කෑ ගහප භික්ෂවා හැබැයි උන්හසේ අද මොහොති මොහත් දියුණව දියුණේවි දියුණ වෙලලා මේ වනකට බල ගොඩ පැත්තේ භාවනා කරන ආරණ සේනාාසයකුත් ගොඩන කල නේවාසික භහාවනා පුහුණු වැඩසරහනුත් කරන අපි බවන් පලෙස කරනවා දවසින් දවස දියුණුවත්ති. උන්හන්සේ තන්නේ ප්‍රතිපත්යකටිය මගේ බණහන් එන පිරිසාතරය මේ පක්ෂයයි අරපක්ෂයය මේ පාටපක්ෂයයි රාටපක්ෂය ඔක්කො එන්න ඕනේ ඒ නිසා මම කාටවත් මුකුත් කතා කරන්නේ මගේ පාඩිු ධර්මයකෙනනොදේ. බද්ධිය සන්හන්සේගේ තමයි ඒ දැක්ක විසිිෂ්ට ගුණය අදටත් උන්හන්සේ හැබැයි ඒ ගුණේ විදිට රැක කෙනවා උන්හන්සට තේරවාද මං හිටපුතන හරි කියලා හැබැ උන්හසේ පසු කියය දසලකවා අපේ පින්වන්ත සන්හසල සමහලට රට සාසනයට තියෙන කැක්කුම හින්දත් මනොහරි කතාගලත් උන්හන්සෙලත් දැන් සම්පූර්ණින් ඒසිියල්ලිින් අත්තලතින නිසා ගොල තේරුන්ගන මේ කිසිම පක්ෂකට ආගමක්සාාසනය අයිතිනෑ මේ හාමුරුන් කි පක්ෂේකට අයිතිනේ මුද දම කිසිම පක්ෂක . මේ අර ලාබ සත්කාරවලට වීඒට් එකක් කම්බෙන හින්දා අමාත්‍යන්සික අනුසාසික කංා ඕ වරප සසා හම්බෙන හින්දා ඉන්න වෙන්න පුළුවන් කීප දෙනෙක් තාම මාධ්‍යසාකච්ච්‍යාතිී තිය දේ ඒ කට්ටී භික්ෂන් හැට සලකන්න එපා අර මේ මහසාගරේ ගොඩට ගහපු පොල්ලි වගේ මලකුණ එක පහාද සූත්‍රීතියන ගේ වචනය පහරාධ සූත්‍රතියනවා සංගයා වගේ පෙනී හිටියට සංඝයාගේ තියෙන ප්‍රතිපත්ති නැත්තන්හෙම මලකුණු ගොඩට ගැහවාගේ තමයි කියල හින්ද අදද දේශපාලකයන්ගේ ගෙදරගටත් ම ධර්ම දශනාකොට වඩින්නේ නෑ එකට හේතුවේ භූමිකාව ඇතුලෙ බොරුව කරන්න අපි ව ගන්නන්නේ ඇත්තරම ධර්මය හන්න නෙම බොරුව නි කලතියන්නේ කිසි මද පස්සේ පක්සක කිසිම දේශපාලක එක් එක්ක කිසිදු ගණුතුරනුවක් කෙරෙන්නේ න තිබ අපබිතා කර පහුගේ කාලෙම අප එක මේ ප්‍රතිපත්තියවි ඒ කරලත්තියන සහර ආරදධන අප ාරගත්තනෑ මකිවවාවා දේශපාලිින් ඉවත්වෙලා අහිංසක මනුසෙක්කදර න්නදාක ඕන දෙයක් උදව කරන ඔය බෝමිකාේ ඉන්නකං සිි දෙයක් රන්න කද තන්නිකර ොරුව ර හාමුදුරන් පවිච්ි කරන පාච්චිරන හර අන්දහඒක විපාක විඳදින්න වෙලාති නවා භික්ෂුව සාසන බැනු හන් වෙලා න. එතින මේ විදිහට අපි අද දවසේ වගේේ දා තිස්සෙක්ෙන් දැනකං අද මේ වෙනතුරු. ඔබහන්සේ මේ සඳහන් කළ බොහෝදය ඇසුරින් අපි නැවතත් හිතන්නට පෙරමැල් ශේෂෙන්ම දෙදහස් විතතුන වසර කියන්නේ ලංකාවට වගේම මුළු ලෝකේටම යළි හිතන්නට ද ොද ද විදක් කියන්න අප හමෝටම කාල වි පපත්තිය සුරෙන් ලඩ රෝගය තුරෙන් එතකො විාකර ආර්ථක ප්‍රශ්නය සුරේ අප හැමෝටම ව දවග හිතන ෑරු කකාලයක් නමුද දහස් විසිත් වන වි සිල් දෙ න ප්‍රාර්තම කරන ල්පිට හිතන්නට නිදහසේ අපේ මනස සතිමත් කරන්න හැ කාලයක් බහවට පත්වේ වික කියලාබ ප්‍රාර්ථතනා කරන ඒ ප්‍රාර්ථනයක්තෙක්ක ඔබ කොහොමද බුදු දහම සුරේ වැඩෙන්න්නේ කියන දේ පිළිබඳ කතාා කරදදි අවසන හ ර යන්න. එ බෞද්ධයන් විදිහට දෙදදාහ සිිස්තුන ආරම් භේසිතනය තසපුමේ ඔබහන්සේ බෞද්ධ්‍යයන්ට කෙටයෙන් දෙන උප දෙෙසම කක්ද ්‍යන්දුරන. මං කියන්නන් කවුරුහරි කෙ බදුරජාණසට බයිනවන සංගයාට බයි ඕන ධර්මයට බයිනෝන. ඔබ හිතන්න යා නියෝජනය කරන්නේ බුද්ධසාසනය ඇතුලේ ශ්‍රාවකේක් වසයෙන් කරන නියෝජනයයක්ද බාහිර පුද්ගලයගේ නෝජනයත්. ාහිර පුද්ගලිගගේ නිියශනය. එතකොට ඔබට ඒකට රිදිල ඔබ ඒකට ප්‍රතික්‍රිය කරන්න යනවා සැර පරස විදිහ. ඔබ බනිනෝ ඔබ ගහගන්න යනෝ ඔබ නඩුදානෝ ඔබ එල්ලෙල්ලි යනෝ ඔබ එත්තන නියෝජනය කරන්නේ බුදුරජාහන්සකි ශ්‍රාවකයක වසිෙන් ඇතුලේ ඉන්න නියෝජනයද නැදද මංහ නියෝජනය එයාගේ ප්‍රතිපත්තිය ශාසනයේ ප්‍රතිපත්තියක් නෙම හැබැ නිියෝජනය කරන්නේ කා ශ්‍රාවකය කියල බුද්ධ ස්්‍රාවක කිය යා බුදුරජාන්සකගේ ශ්‍රාවක දිරිරම නියෝජනය අරය ඒ නියෝජනයට කැමතිබන යා එලීන් එයා කියනවා මටෝඩන් ය එලින් හැබ මයා නියෝජය කරන ම බදුරජාසක ශ්‍රාවකය කියල නියෝජනයක් න එතකොට බුදුරජාණන් වහන්සේට කාටහරි ඇගිල්ල දික් කරලා චෝදනා කරන්න පුළුවන්ග මේ දෙන්නගෙන් කාගේ ක්‍රියාවද ද ්‍රාකයක බහන්සක ්‍රාවක මේ වගේ කියලා චෝදනාකරන්න පුළුවන් අර කින්කිව්ව පිටඉන්න පුදගයාගේ දේ බලද. අපි කරන දේ බල අපි කරන බලලා න. බදුරජාණන් වහන්සේට නින්දාවක් නොවෙන ශ්‍රාවකයක් වන්න මට දෙන්න ති උත්තරේකයි. ඒ මිනිහා ඕන එකක් කියයි ඕන එකක් කර හැබ ඔබ කරන කියන එක මත ඔබ බුදුරජාන්සගේ ශ්‍රාවකත්වයට නිින්දාවක්රද නැද්ද කියක තීරණය කරනවා. එම ඇතුළ ඉන්න මනුස්සයගේ කියන කියවම් කරුම් පරිසංවන්න ඕනද පිට ඉන්න මනුස්සයගේක බුදුරජන්නන්සට බලපාන්නේ එක ඔුගේ පුද්ගලික ද. හැබ මේ ඇතුළ ඉන්න කෙනා කරන ද ශ්‍රාවකත්තයට හානියක් වෙනවනම් අන්න එතෙන්දදි ඔබ සාසනයේ රකින්න කියලා හිතාගෙන කරලා තියෙන ශවාසනය තවත් විනාශ කරන එක. න പ ධර්ම ච് ල ് ධന න්තර ം രഡ റ. බ හම් කරන කහගන්නේ අනුව ද කර න්ස വ രത රര ස සබ රණ.